කවුරුත් පන්සිල් සමාදන් වෙන්නට තුන් අතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාරතානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාරතානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඕස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩවාසය කරනු ලබන කොච්චිකට්ටුවේ පඤ්ඤාසිරී ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම ගෝල් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ධර්මශ්‍රවණා බිලාසී සදැහැති පින්වත්නි,
අද දින ඒ සුපුරුදු විදිහටම සිදු කරනු ලබන ධර්ම දේශනාවයි සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඒ අනුව මූලික වශයෙන් මේ හැම දිනාටම වෙනද වගේම සිහිපත් කරනවා තමන්ගේ කය බොහොම තැම්පත්ව බොහොම විවේකීව ධර්ම ශ්‍රවණය සඳහා කය සූදානම් කරගත්තා වගේම මේ හිතත් සූදානම් කරගන්නට ඕනේ. ඒ අනුව හිතේ නොයේකුත් අරමුණු වලට යන්න ඉඩ තියන්නේ නැතුව විවිධ විතර්ක වලට හිතට යොමු වෙන්න දෙන්නේ නැතුව හොඳ අවධානය යොමු කරගෙනම අද දවසට නියමිත දහම් කරුණු ටිකත් මූලිකව ශ්‍රවණය කරන්නට කියලා සිහිපත් කරනවා. ඉතින් අද දවසේදීත් මම කල්පනා කළා පසුගිය වැඩසටහනටම සමගාමීව කාරණා කීපයක් සිහිපත් කළ දෙන්නට. අපි පසුගිය වැඩසටහනේදී කතා කළේ ඇත්තටම දර්ශනය සහ ප්‍රතිපදාව පිළිබඳව. එතනදී දර්ශනය කොහොමද ප්‍රතිපදාව කොහොමද වෙන් වෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි යම් තාක් පැහැදිලි කරගන්නට යෙදුණා. ඉතින් එතනදී විශේෂණය කළ කතා කළා මේ සම්මා දිට්ඨිය පිළිබඳව. ඉතින් එතනදිත් මම මතක් කළා සම්මා දිට්ඨිය කියලා කිව්වහම කොයි වගේ අර්ථයක්ද දකින්නට ඕනේ කියලා. ඒ නමුත් මම එතනදී සිහිපත් කළා එක සූත්‍ර දේශනාවක් පිළිබඳව, සම්මා දිට්ඨි සූත්‍රය පිළිබඳව. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ සූත්‍ර දේශනාවක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය කියලා. ඉතින් මේ සම්මා දිට්ඨි සූත්‍රය ගත්තහම සම්මා දිට්ඨි 16ක් නෙමෙයි, සම්මා දිට්ඨියට යොමු කරවන, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පිළිබඳව ප්‍රකාශනය කරන වාරයන්, එහෙම නැත්නම් ආකාරයන් 16ක් පිළිබඳව කතා කරනවා. කොයිම වෙලාවකවත් මේක වැරදි විදිහට අර්ථ ගන්නට එපා. මේ කතා කරන්නේ සම්මා දිට්ඨි 16ක් ගැනයි කියලා. මොකද සම්මා දිට්ඨි 16ක් නැහැ, සම්මා දිට්ඨි එකයි තියෙන්නේ. ඒ කියන්නේ එකම සම්මා දිට්ඨියක් පිළිබඳව කතා කරන අපිට ප්‍රතිපදාව පිළිබඳව සම්මා දිට්ඨි වර්ගීකරණයක් කරනවා. නම සම්මා දිට්ඨිය කියලා කියන්නේ එක වූ සිද්ධියකට. මොකද ඒක මම තවදුරටත් මෙහෙම කියන්නම්, අපි ඉදිරියේදී මේක දීර්ඝව කතා කරන නිසා කෙටියෙන් මතක් කරලා තියන්නම්. සම්මා දිට්ඨිය කියලා ගත්තහම මේ විදිහට 16 ආකාරයකින් වර්ගීකරණය කරනවට අතිරේකව මාර්ග සම්මා දිට්ඨිය, ඵලයේ සම්මා දිට්ඨිය කියලා නැවත සම්මා දිට්ඨිය වර්ගීකරණය කරනවා. ඒ වගේම කම්මස්සකතා සම්මා දිට්ඨිය, චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා නැවත වර්ගීකරණයක් කරනවා. මේ වර්ගීකරණයන් මොන විදිහට සිද්ධ කළත් සම්මා දිට්ඨිය කියලා කතා කරන්නේ නිවැරදිව දකින දැක්ම පිළිබඳවයි. එතකොට මේ නිවැරදිව දකින දැක්ම, එහෙම නැත්නම් යහපත්ව දකින දැක්ම ආර්යයන් වහන්සේලා දැකපු විදිහ කොයි විදිහද කියන එක තමයි අපිට විස්තර කරලා පෙන්නන්න. ආර්යයන් වහන්සේලා දැකපු විදිහ කොයි විදිහද කියලා පැහැදිලි කරන අර්ථය අපි ළඟ තියාගෙන ඒ අර්ථය සාක්ෂාත් වීම සඳහා, එහෙම නැත්නම් ඒ උත්තරය අපි ළඟ තියාගෙන මේ උත්තරේ ලැබෙනකම් අපිට අපේ ජීවිතයේ තියෙන ගැටලුව විසඳන එකයි කරන්නට තියෙන්නේ. මේ උත්තරේ තමයි දර්ශනය කියලා කියන්නේ. ඒ උත්තරේ ලැබෙනකම් අපේ ජීවිතය තුළ ප්‍රශ්න ටික ලෙහලා ප්‍රශ්න වලට විසඳුම හොයන එක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. කෙටියෙන්ම මේ අර්ථය මෙහෙම ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම විස්තර කරන්නට මේ අපි ඉදිරියේදී මේ වචනයක් ගානේ විශාල අර්ථයන් තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී වචනයක් ගානේ වෙන වෙනම අරගෙන කතා කරන්න තරම් වටිනා දහම් කරුණු ගණනාවක් අන්තර්ගතයි මේ කාරණාවේ. අද මම මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන මේ කාරණා 16 පිළිබඳව.
එතකොට යම්තාක් සම්මාදිට්ඨිය කියලා අපි කතා කරනවා නම් ඒ සියල්ලම මේකට බහලාන්න පුළුවන්කම තියෙනවා. යම් තැනක සම්මාදිට්ඨිය කියලා අපි කතා කරනවා නම් ඒ අර්ථයන් සියල්ලම බහලාන්නට පුළුවන්කම ලැබෙන විදිහට බෙදලා පෙන්වන දහම් පරයයක් තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තුල සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒකේ කාරණා 16 මම නිකන් කියවක කියාගෙන යන්නම්. ඊට පස්සේ අපි එකක් එකක් ගානේ කාලයට අනුව අද දවසට කොච්චරක් පුළුවන් වේද දන්නේ නැහැ. අපි මේ කාලයත් එක්ක ඉදිරියට ඒ කරුණු ටික පැහැදිලි කරගත්තාම සම්මාදිට්ඨිය පිළිබඳ වූ යම් කාරණාවක් ගැටලුවක් තියෙනවා නම් ඒ සියලු ගැටලු ටික අපිට මේ කාරණා ටිකට බහාලලා විසඳුම හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පළවෙනිම කාරණේ තමයි කම්මපත වාරය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය එක කාරණයක්, එහෙම නැත්නම් සම්මාදිට්ඨි එකක් නෙමෙයි. සම්මාදිට්ඨිය කියන එක තුළ අන්තර්ගත වෙන එක දහම් පරයයක් තමයි කම්මපත වාරය කියලා කියන්නේ. මේකෙදි කියවෙන කාරණේ තමයි කෙනෙක් කුසලයේ දන්නවනම්, කුසල මූලයේ දන්නවනම්, අකුසලයේ දන්නවනම්, අකුසල මූලයේ දන්නවනම්, මෙන්න මෙතනකින්ම සම්මාදිට්ඨියට පත් වෙනව නැතිනම් මෙතකින් සම්මාදිට්ඨියයි කියලා පැහැදිලි කරනවා. අපි කාරණා ටික මම ඉස්සල්ලා පැහැදිලි කියලා ඉන්නම්. ඊට පස්සේ අපි එකක් එකක් ගානේ අරගෙන කතා කරමු. ඊළඟට ආහාර පරයය, එහෙම නැතිනම් ආහාර වර්ගයේ තුල තියෙනවා ආහාරයේ දනීද, ආහාර සමුදය දනීද, ආහාර නිරෝධයේ දනීද, ආහාරය නිරෝධ කරන ප්‍රතිපදාව දනීද, මෙතකින් සම්මාදිට්ඨියට පත් වෙනවා කියලා. ඊළඟට සත්‍ය වාරයේදී පෙන්නවා අපි කවුරුත් අහලා හුරු පුරුදු අර්ථය තමයි මේ සත්‍ය වාරය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය, ඒ කියන්නේ දුක දනීද, දුකට හේතුව දුක සමුදය දනීද, දුක්ඛ නිරෝධය දනීද, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දනීද, එතකින් සම්මාදිට්ඨියයි කියලා කියනවා. ඊළඟට ජරා මරණ වාරය, ජරා මරණය දනීද, ජරා මරණයට හේතුව දනීද, ජරා මරණයාගේ නිරෝධය දනීද, ජරා මරණය නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට ජාති, ජාතිය දනීද, ජාති සමුදය නැතිනම් ජාතියට හේතුව දනීද, ජාති නිරෝධය දනීද, ජාති නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට භවය, භවයේ දනීද, භව සමුදය භවයට හේතුව දනීද, භවයේ නිරෝධය දනීද, භව නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට උපාදානය, උපාදානයේ දනීද, උපාදානයට හේතුව දනීද, උපාදානයේ නිරෝධය දනීද, උපාදානයේ නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට පෙන්නනවා තණ්හාව, තණ්හාව දනීද, තණ්හාව සමුදය දනීද, තණ්හාව නිරෝධය දනීද, තණ්හාව නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට තියෙනවා වේදනාව, වේදනාව දනීද, වේදනා සමුදය දනීද, වේදනා නිරෝධය දනීද, වේදනා නිරෝධ කරන ප්‍රතිපදාව දනීද. ඊළඟට ස්පර්ශය, පස්සය දනීද, පස්ස සමුදය දනීද, පස්ස නිරෝධය දනීද, පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද. ඊළඟට සලායතන, සලායතනය දනීද, සලායතන සමුදය දනීද, සලායතන නිරෝධය දනීද, සලායතන නිරෝධගාමී ප්‍රතිපදාව දනීද. ඊළඟට නාම රූප, නාම රූප දනීද, නාම රූප සමුදය දනීද, නාම රූප නිරෝධය දනීද, නාම රූප නිරෝධගාමිනී පටිපදාව, නැත්නම් ප්‍රතිපදාව දනීද. ඊළඟට විඥානය, විඥානයේ දනීද, විඥාන සමුදය දනීද, විඥාන නිරෝධය දනීද, විඥාන නිරෝධගාමිනී පටිපදාව දනීද. ඊළඟට සංකාරය, සංකාරය දනීද, සංකාර සමුදය දනීද, සංකාර නිරෝධය දනීද, සංකාර නිරෝධගාමිනී පටිපදාව දනීද. ඊළඟට තියෙනවා අවිද්‍යාව, අවිද්‍යාව දනීද, අවිද්‍යා සමුදය දනීද, අවිද්‍යා නිරෝධය දනීද, අවිද්‍යා නිරෝධගාමිනී පටිපදාව දනීද. ඊළඟ අන්තිම එක 16 වෙනි කාරණේ විදිහට පෙන්නනවා ආශ්‍රවය දනීද, ආශ්‍රව සමුදය දනීද, ආශ්‍රව නිරෝධය දනීද, ආශ්‍රව නිරෝධගාමිනී පටිපදාව දනීද කියලා ඔන්න ඔය විදිහට කාරණා 16කින් මේ අර්ථය පැහැදිලි කරනවා. මම මෙහෙම මේ ඔක්කොම කිව්වේ මට නැත්තම් වචන ටික විතරක් කියලා නිකන් ඉන්න තිබුණා. ඒ කියන්නේ මේ කාරණා ටික කම්මපත වාරය, ආහාර වාරය, සත්‍ය වාරය, ජරා මරණ වාරය, ජාති වාරය කියලා එහෙම කියාගෙන යන්න තිබුණා.
හැබැයි මම වෙහෙස නොබල එහෙම නැතිනම් ඒ කාලේ නොබලා මම ඒ ටික ඔක්කොම කිව්වේ මේ කියපු එක ඇතුලේ ඔබට එක වගේම ක්‍රමවේදයක් ඇහෙන්නේ නැති. ඒ කියන්නේ අර එකම ඕඩර් එකකට එකම පිළිවෙලක් ඇහෙන්නේ නැති. ඒක දැනෙන්න ඕන නිසායි මම එහෙම මතක් කළේ. එහෙම කිව්වේ. නැතිනම් ඔක වචන ටික කිව්ව ගමන් අපිට වචන ටික මතක තියාගනි ආ මෙහෙම මෙහෙම නේද කියලා තියෙන්නේ කියලා හිතයි. හැබැයි මේක කියවගෙන යනකොට ඔබට තේරුණා මම මේක මේ එකම වචනයක්වත් නොදා අපි මේකේ පොදු ටික එළියට ගත්තොත් ඒ කියන්නේ වචනයක් 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 ගානේ දාපු සූත්‍රයක් වගේ ඒ සූත්‍රයට හරියට අර ඒ ගණන් ආදේශ කරගන්නවා වගේ සංඛ්‍යාත්මක අගයන් ආදේශ කරගෙන අපි හදාගෙන යනවා වගේ මේ 16 කාරණා ටිකක් මේ එකම ක්‍රමවේදයකට බහලලා තිනවා වගේ කියන අර්ථයක් ඇවිල්ලා තියෙනවා. ඔන්න මම මේ අර්ථය ඔබට පැහැදිලි කරන්නම්. මම එකම වචනයක්වත් ගන්නෙ නැහැ. ඒ වචනේ වෙනුවට මම පොදු වචනයක් භාවිතා කරන්නම් ධර්මයේ කියන වචනේ භාවිතා කරන්නම්. මේක මේ උදාහරණයක් හින්දා මම මේ කියන්න ඕන නිසායි මෙහෙම පැහැදිලි කරන්නේ. ධර්මයේ දනීද? ධර්ම සම්මුතයේ දනීද? ධර්ම නිරෝධයේ දනීද? ධර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? කියලා කිව්වහම ඔන්න ඔය ධර්මයේ කියන වචනයට කම්මපත වාරයේ හැර අනිත් 15 ආකාරයේම බහලන්න පුළුවන්. ධර්මයේ කියන වචනෙට ආහාරය කියලා දානවා. එතකොට ආහාරය දනීද? ආහාර සමුදය දනීද? ආහාර නිරෝධය දනීද? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? අපි මැදින් ගම්මෝ සමාලලට නාම රූප කියන වචනේ ධර්මයේ කියන එක වෙනුවට නාම රූපේ දනීද? නාම රූප සමුදය දනීද? නාම රූප නිරෝධය දනීද? නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද කියලා මේ විදිහට පොදු අර්ථයක් පෙන්නලා තියෙනවා. එහෙමනම් ඇත්තටම සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ වචන ටිකද නෙමෙයි. මේ වචන ටිකෙන් අන්තර්ගත වෙන දහම් අර්ථය ඒ දහම් අර්ථය දන්නවද? ඒ දහම් අර්ථය කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ දහම් කාරණේ දන්නවද? ඒකට හේතුව දන්නවද? ඒ හේතුව නිරෝධ වෙනකොට මේ දහම් කාරණාව නිරුද්ධ වෙන බව දන්නවද? එහෙමනම් ඒක නිරුද්ධ වීම පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව දන්නවද කියන මෙන්න මේ පොදු ලක්ෂණයක් තමයි මේ කාරණා ටිකේම තියෙන්නේ. මොකද කම්මපත වාරයේත් ওই අර්ථයම තියෙනවා. බැලූ බැලමට නෑ මේ අර්ථේ. බැලූ බැලමටම මේ අර්ථය ගන්න බැරුව යනවා. ඒ නිසා මම ඒක ගැන ටිකක් වැඩියෙන් කතා කරන්නම් අද කොහොමද ඒ කාරණේ වෙන්නේ කියන තැන. අපි සාපේක්ෂව ගත්තහම අපිට දුක උපදවන්නේ කුසලයේද අකුසලයේද කියලා බැලුවොත් අපි කාටත් පැහැදිලිව තේරෙනවා අපේ ජීවිතේට සැපගෙන දෙන්නේ කුසලය, අපේ ජීවිතේට දුක්ගෙන දෙන්නේ අකුසලය. එහෙමනම් අකුසලයේ දනීද කියලා කිව්වහම මේ කතා කරලා තියෙන තවත් අර්ථයකින් මේ දුක පිළිබඳවම කාරණයක් තමයි මේ කතා කරලා තියෙන්නේ. දුකට හේතුව තමයි, එහෙම නැත්නම් අකුසලයට හේතුව තමයි අකුසල මූලය. අකුසලයක් නිකන් උපදින්නේ නැහැ අකුසල මූලයක් නැතුව. මූල හේතුවක් නැතුව අකුසලයක් උපදින්නේ නැහැ. එහෙනම් අකුසලයේ දනීද අකුසල සමුදය දනීද කියුව එකට තමයි අකුසලයේ දන්නවා නම් අකුසල මූලයේ දන්නවා නම් කියලා කිව්වේ. එතන අකුසලයේ දනීද අකුසල සමුදය දනීද කියන වචනෙන් කතා කරලා නැහැ. හැබැයි කතා කරලා තියෙන්නේ අකුසල මූලයේ දනීද කියලා. අකුසල මූලය තමයි අකුසලයේ ඇති වෙන්න හේතු උනේ. රාග දේශ මෝහ කියන අකුසල මුල් තුනක් තියෙනවා. මේ අකුසල මුල් තුන නැතුව අකුසලයක් පණවන්න බෑ. එහෙනම් තණ්හාවක් නැතුව දුක පණවන්න බෑ වගේ. දුකට හේතුව තණ්හාව කියලා තවත් පරියායකින් අපි ගත්තොත්, ඉගෙන සත්‍ය පරියායෙන් ගත්තොත්, සත්‍ය වාරයෙන් ගත්තොත් දුක දනීද? දුකකට හේතු වෙන සමුදය දනීද? ඉගෙන තණ්හාව තමයි දුකට හේතු වෙන්නේ. එහෙමනම් ඔන්න අකුසලයේ දනීද අකුසල සමුදය දනීද කියලා කියවුවේ නැතුව මෙතනදී පෙන්වන්නේ අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කියන අර්ථය. හැබැයි මේක ඇතුලේ ගැබ්බෙලා තියෙන අරමම කියපු අර්ථය. ඊළඟට මේ අකුසල මූලය දුරු කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? කුසලයේ දැනගන්න වෙනවා.
මොකද අකුසලයේ දුරු වෙන්නේ කුසලයෙන් විතරයි. කුසලයේ තියෙන තැනට අකුසලයට පවතින්න බෑ. එහෙමනම් කුසලය තමයි අකුසලේ නැති කරන්නේ. එහෙනම් අකුසලේ නැතිවීම පිණිස නිරෝධයේ විදිහට පෙන්වන්නේ කුසලය. එහෙනම් අකුසලයේ දුරුවීම පිණිස කුසලයේ උපදවාලීම පිණිස කළ යුත්තේ මොකක්ද? කුසල මූලය උපද්දවන්න. කුසල මූලේ නිසානේ කුසලිය උපදින්නේ. එතකොට තමයි අන්න ප්‍රතිපදාව කියන කාරණේට අපිට කුසල මූලය ගනීද කියලා කියන්නේ. කුසල මූලය තමයි අකුසලයේ දුරු කරන්න තියෙන ක්‍රමවේදය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියලා මේ මුළු චතුරාර්ය සත්‍යම ගටිත වෙච්ච ප්‍රතිපදාවත් ඇතුළත් වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියලා අපිට එක ගාථාවකින් මුළු ශාසනයම හකුළුවලා පෙන්නන. ඒ කියන්නේ යම් කෙනෙක් අකුසලයෙන් මුදවලා කුසලයට යොමු කරලා එතනින්නම් හිත හදන වැඩපිළිවෙලක් පිළිබඳව කතා කරනවා. මේ සම්මා දිට්ඨියෙන් පෙන්නුවේ ඔන්නෝයි කියන කාරණේම නෙමෙයිද කියලා බලන්න. කම්මපත වාරයේ තුල අපිට අර්ථ ගැන්වීම තුල යම් කෙනෙක් අකුසලයේ දන්නවනම් අකුසල මූලයේ දන්නවනම් අකුසලයක් දන්නවා අකුසලෙට හේතුවක් දන්නවා. දැන් යම් කෙනෙක් කුසලයක් දන්නවනම් කුසලයට හේතුවක් දන්නවනම් එතරම්දි මේ කුසලයේ කියන වචනේ ඇත්තටම භාවිතා කරන්නේ කාමාවචර කුසල් වෙන්න පුළුවන් රූපාවචර කුසල් වෙන්න පුළුවන් අරූපාවචර කුසල් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී විශේෂණය කළ මේ කුසලය පැහැදිලි කරනවා ලෝකෝත්තර කුසල් හැටියට. ඒ කියන්නේ ලෝකෝත්තර මේ පැත්තට යන නිවන දක්වා පමුණුවන මාර්ගඵල පැත්ත පිළිබඳවට යොමු කරවපු අර්ථය මේ තුල අර්ථ ගන්නලා තියෙනවා අටුවාර්ථයන් වලට යනකොට. එතකොට මෙන්න මෙතනදී අපි හොඳට අර්ථය තේරුම් ගන්න ඕනේ. මේ කියලා තියෙන්නේ අර ක්‍රමේමයි අර පරයයමයි. අර දුක දන්නවද දුකට හේතුව දන්නවද දුකේ නැතිවීම දන්නවද දුක නැති කරන ප්‍රතිපදාව දන්නවද කියලා අපි පොදුවේ කතා කරන සම්මාදිට්ඨියක් තියෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියලා. ඒ කියන්නේ දුකත් දුකට හේතුවත් දුකේ නැතිවීමත් දුක නැති කරන ප්‍රතිපදාවත් පිළිබඳව නුවණයි කියලා කතා කරන තැන සම්මාදිට්ඨියයි කියලා. ඒ වගේම මේ ආකාර 16 පිළිබඳවම කතා කරලා තියෙන්නේ සම්මාදිට්ඨිය පිළිබඳව. කොහොමද සම්මාදිට්ඨිය කියන එක මේ 16 ආකාරය තුළම අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකක්ද අන්තර්ගත වෙලා තියෙන පොදු කාරණේ එළියට ගත්තොත් ඒ ධර්මයේ දන්නවද? ඒ ධර්මයට හේතුව දන්නවද? ඒ නිරෝධය දන්නවද? නිරෝධ කරන්න අනුගමනය කළ යුතු ප්‍රතිපදාව දන්නවද කියන පොදු අර්ථයක් මේ සියලුම කාරණා තුළ අන්තර්ගත කරලා තියෙනවා. මේ ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ අයට. මොකද මේක ගොඩාක් බරෑරුම්ව හිතන්න කාරණාවකට ගන්න එපා දැනට. මොකද අපි ඉදිරියේදී මේ කියන කාරණා ටික විස්තර වෙනකොට ඔබට මේ කිව්ව අර්ථය හොඳට තව පැහැදිලි වෙලා එවි. ඒ නිසා අද මම මේ කම්මපත වාරයේ පිළිබඳව තියෙන කාරණේ ටිකක් වැඩි විස්තරාත්මකව අපිට කතා කරන්න උත්සාහවත් වෙලා බලමු. කුසල කර්ම සහ අකුසල කර්ම කියලා කර්මයේ බෙදෙන ප්‍රභේද දෙකකට මූලික වශයෙන්. එතකොට මෙතනදී මුලින්ම කතා කරනවා අකුසලයේ දනීද. ඒ කියන්නේ යම් අකුසල කර්මයක් පිළිබඳව අපි දන්නවද කියන කාරණාවේදී අපි අකුසලයන් කියලා ප්‍රධාන වශයෙන් කතා කරන අකුසලයන් ටික මොනවද? ඒක තව ප්‍රභේද වෙලා යාවේ. හයෙන් වෙන අකුසලයන් ටිකක් තියෙනවා. වචනයෙන් වෙන අකුසලයන් ටිකක් තියෙනවා. හිතින් වෙන අකුසලයන් ටිකක් තියෙනවා. අකුසල කර්ම ප්‍රධාන වශයෙන් 10ක් වෙන්නලා තියෙනවා. දස කර්මපතයක් පිළිබඳව කතා කරනකොට. හයෙන් වෙනවා අකුසල කර්මයන් ටිකක් තියෙනවා. වචනයෙන් වෙන අකුසල කර්මයන් ටිකක් තියෙනවා. හිතින් වෙන අකුසල කර්මයන් ටිකක් තියෙනවා. එතකොට මේ ටික අපි වෙන් කරලා ගත්තොත් හයෙන් වෙන අකුසල කර්මයන් ටික බලමු. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය කියන මෙන්න මේ කාරණා තුන.
ඊට පස්සේ වචනයෙන් වෙන වැරදි ටික ගත්තහම වචනයෙන් වෙන වැරදි හතරක් තියෙනවා. බොරු කියන එක, හිස් වචන, පරුස වචන, ඊළඟට කේලම් කියන එක. බොරු කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා, කේලම් කියනවා. ඔන්න ඔය හතර ගත්තහම වචනයෙන් වෙන වැරදි ටික. ඊළඟට හිතින් වෙන වැරදි ටික, එහෙම නැත්නම් අකුසල ටික. අවිද්‍යා, මේක අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය. අවිද්‍යාව තියෙනවා, ව්‍යාපාදයේ තියෙනවා, ඊළඟට මිත්‍යා දිට්ඨිය තියෙනවා. මෙන්න මේ කාරණා තුන මනසින් වෙන කාරණා තුනක්. කයෙන් තුනකුත්, වචනයෙන් හතරකුත්, මනසින් තුනකුත් එකතු වුනහම මේ ටික ඔක්කොගේ එකතුව 10ක් වෙලා තියෙනවා. එතකොට අපි බලමු ප්‍රාණඝාත අකුසල කර්මය. කර්මයේ විදිහට ගත්තහම, අකුසල කර්මයේ විදිහට ගත්තහම ප්‍රාණඝාත අකුසලය. ප්‍රාණඝාත අකුසලය වෙන්න තියෙන හේතුව, එහෙම නැත්නම් මේ ප්‍රාණඝාත අකුසලයේ සඳහා හේතුන මූලය, අකුසල මූලය මොකක්ද? ප්‍රාණඝාත අකුසලයක් කරන්න හේතු වෙච්ච අකුසල් මූල් ටික මොනවද කියලා ගත්තොත්, මේක මේ වර්ගීකරණය අපිට නොනැතුව වර්ගීකරණය කළාම ඒ අවස්ථා සම්බන්ධයෙන්ම කතා කරලා බලන්න වෙනවා. සතෙක් මරන්න ප්‍රධානම හේතු වෙන කාරණේ තමයි අපිට බය වෙච්ච නිසා තරහින් අපි සතාව මරන්නේ. අපිට යම් හානියක් පමුණුවලා තියෙන නිසා වෙන්න පුළුවන්, හානියක් පමුණුවයි කියන තැනකින් වෙන්න පුළුවන්. අපි යම් සතෙක් මරන්නේ තරහක් ඇතුව. ඒ කියන්නේ තරහින් තමයි අපි සතෙක්ව ඝාතනය කරන්නේ. හැබැයි හැම සතෙක්ම, ඒ කියන්නේ මරණ හැම සතෙක්ම තරහ නිසාමද මරන්නේ කියලා චුට්ටක් අපි නුවණින් විමසලා බලන්න. ඒ කියන්නේ අපි මදුරුවෙක් මරනවා වෙන්න පුළුවන්, යම් සර්පෙක් මරනවා වෙන්න පුළුවන්, යම් ආකාරයක සතෙක් මරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ සතා මරන්නේ තරහින් කියන කාරණේ අපිට හොඳට ප්‍රකටයි. හැබැයි මරණයට පත් කරන සියලුම සත්තු ඝාතනය කරන්නේ තරහ නිසාමද කියලා ටිකක් අපි හිතලා බලන්න. අපි හිතමු උදාහරණයකට, අපි මස් මාංශයට ගිජු වෙච්ච කෙනෙක් නම්, ඒ කියන්නේ මස් මාංශයට ආස කරන කෙනෙක් නම්, අපි සතෙක් මරන්නේ ලෝභකම මුල් කරගෙනද, එහෙම නැත්නම් ආසාව මුල් කරගෙනද, තරහව මුල් කරගෙනද කියලා බලන්න පොඩ්ඩක්. ඒ සතාව ඝාතනය කරන්නේ තරහෙන් නෙමෙයි අපි. ඒ සතාව ඝාතනය කරන වෙලාවේදී එතන ප්‍රකට වෙලා තියෙනවා සියුම් වශයෙන් ආසාව කියන එක. එහෙම නැත්නම් ලෝභය කියන කාරණේ. එහෙමනම් ප්‍රාණඝාතය කියන එක මූලික වශයෙන් බෙදලා පෙන්නනවා ද්වේෂය නිසා වෙන කාරණාවක් විදිහට. ඒ කියන්නේ අකුසල මූලය ද්වේෂය කියන අකුසල මූලය නිසා තමයි ප්‍රාණඝාතය වෙන්නේ. හැබැයි මෙතනදී තවදුරටත් ඔක අභිධර්මයේ පැත්තට ටිකක් නැඹුරු කරලා බලනකොට මේ ද්වේෂය කියන කාරණාව මූලික කරගෙන සත්වඝාතනය සිද්ධ කළාට මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා ද්වේෂයත් සමග මෝහය. මෝහය ප්‍රකට නැහැ, ද්වේෂය ප්‍රකටයි. ඒ නිසා ප්‍රකට තැනින් ප්‍රාණඝාත අකුසලයේ සඳහා හේතු උනේ ද්වේෂ අකුසල මූලය කියලා පෙන්නනවා. හැබැයි යම් අවස්ථාවක් තියෙනවා මේ ද්වේෂය කියන කාරණාවට වඩා ලෝභය කියන අකුසල මූලය ප්‍රධාන වෙලා ප්‍රාණඝාතය කරන්න පුළුවන් හැකියාව වෙනවා. මේක අදහසක් විදිහට, එහෙම නැතිනම් මේ කියන අර්ථය නුවණට තියාගන්න. හැබැයි වැඩිපුර පෙන්නලා තියෙන අර්ථය, කියන්නේ වැඩිපුර අර්ථයෙන් පෙන්නලා තියෙනවා ප්‍රාණඝාතය සඳහා හේතු වෙන්නේ ද්වේෂය කියලා. ඊළඟට හොරකම් කිරීම. හොරකමක් කරනවා කියන කාරණාවට ඍජුවම බලපාලා තියෙනවා. ඒ කියන්නේ හොලකම් කරනවා කියන එක අකුසල කර්මයක්. මේ අකුසල කර්මයේ කියන එකට ඍජුවම බලපාලා තියෙන හේතුව තමයි ලෝභය කියන එක. ඒක අපි කාටත් පැහැදිලි වෙනවා. ලෝභය නිසායි හොරකම් කරන්නේ කියන තැන. ඒකට ඍජුවම බලපාලා තියෙනවා ලෝභය කියන අකුසල මූලය.
එතකොට ඔන්න ලෝභය නිසා හොරකම් කරනවා. හැබැයි යම් කෙනෙකුට අලාවානියක් කිරීම සඳහා අකටයුත්තක් කිරීම සඳහා අපි හිතන්නේ තරහවත් වෛරයක් පිරිමැසීම පිණිස අපි තව කෙනෙකුගේ දෙයක් විනාශ කිරීමේ චේතනාව ඇතුව හොරකම් කරනවා වෙන්න පුළුවන්. එතකොට එතන තියෙන්නේ හොරකම් කිරීම සඳහා ලෝභය කියන කාරණාවට වඩා මූලික වෙනවා ද්වේෂය කියන කාරණා. හැබැයි පොදුවේ ගත්තහම වැඩිම සමස්තයක් විදිහට වැඩිමණයක් සිද්ධ වෙන්නේ හොරකම සඳහා ලෝභය. සත්ව ඝාතනය සඳහා ද්වේෂය වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා වගේ හොරකම සඳහා ක්‍රියාත්මක වෙනවා වැඩිපුර ලෝභය කියන කාරණා. ඊළඟට කාම මිත්‍යාචාරය කියන කාරණේ ගත්තහමත් මේ සඳහාත් හේතු වෙන ප්‍රධානම කාරණේ වෙන්නේ ලෝභය කියන කාරණේ. මොකද රාගය කියන කාරණා රාග දේශ මොහනේ කෙලෙසයන් හැටියට අපිට පෙන්වලා තියෙන අකුසල මුල් හැටියට ලෝභ දේශ මොහ වෙන්නුවම ඒ ලෝභය තමයි මූලික වෙලා ඇතිවෙලා තියලා තියෙන්නේ. ඊළඟට වචනයෙන් වෙන වැරදි ටික ගත්තහම අපි බොරුවක් කියනවා නම් බොරුවක් කියන එකේ ප්‍රධානම ඉලක්කය තමයි තව කෙනෙක් මුලාවට පත්කරන එකනේ. මේකේ ප්‍රධානම ඉලක්කය මෝහයට පත්කරන ස්වභාවයනේ. ඒ නිසා මේ බොරුව කියන කාරණාව ඇතුලේ ප්‍රධාන හේතුව සපේනවා මෝහය කියන කාරණේ. හැබැයි බොරු කියන්නේ මොන වගේ කාරණාවක් මුල් කරගෙනද කියන තැනකින් ගත්තහම සමහර වෙලාවට බොරු කියනවා තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීම පිණිස. يعني තමන්ට ප්‍රතිලාභයක් ලබා ගැනීම, එහෙම නැත්නම් ලෝභ සහගත චේතනාවෙන් බොරු කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා බොරුව කියන කැතුලෙත් ලෝභය කියන එක තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක මේ අර විදිහට වෙන වෙනම බෙදුවට ඒ අවස්ථාවට අනුකූලව තියෙන්නේ මොන වගේ සිද්ධියක්ද කියන එක දැනගන්න නුවණක් තිබිය යුතුමයි. මම මේ කියන කාරණේ ඇයි මෙහෙම කියන්නේ කියලා පැහැදිලි ඇති. අපි අර සමස්තව අර්ථයක් විදිහට අර විදිහට ගන්නවා. ඒ කියන්නේ ඇත්තට මේක දහම් කාරණාවක් විදිහට මූලිකව බෙදලා සිද්ධියක් ඒ. හැබැයි තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරනකොට අපිට අර දහම් කරුණු ටික මේක පැහැදිලි කරලා තියෙන මෙන්න මේවත් යෙදෙන්න පුළුවන් කියලා. ඒ යෙදෙන ආකාරයන් පවතින ස්වභාවයන්. ඊළඟට හිස් වචනයක් කියනවා නම් යම් කෙනෙක් මේ හිස් වචනේ කියන කැතුල තියෙන්නේ මෝහය විතරමයි. මොකද හිස් වචනේ කියන එක කියන්න බෑ. ලෝභ සහගතව හිස් වචන කියන්න බෑ කිනාට. දේශ සහගතව හිස් වචන කියන්න බෑ කිනාට. ඒ කියන්නේ එහෙම කියන්න පුළුවන්කමක් ඇතුව චේතනාන්විතව කිව්වත් ඒක හිස් වචනයක් වෙනකොට ඒක මෝහ සහගත බව තමයි ප්‍රකට වෙන්නේ. දැන් මොනවා හරි කෙනෙකුට අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අපිට වණිනවා කියන තැනකින් හෝ වේවා යම් යමක් කියනවා තැනකින් හෝ වේවා අපි ඒ කෙනාට අනේ ඔය කමන්නේ කියන තැනකින් අරේ මේ නැත්තම් අර්ථයක් නැතිව අපි යම් ප්‍රකාශයක් කරනවා කියන්නේ. හැබැයි ඒ කිසිම අර්ථයක් නැති හිස් වචනය කියලා කියන්නේ කිසිම අර්ථයක් නැති වචනයක් කතා කරනවා කියන තැනකින්. කිසිම දෙයකට සම්බන්ධ නැති කිසිම දෙයකට අදාළ නොවන වචනයක් කතා කරනවා. හැබැයි එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ දෙන උත්තරේ ඇතුළෙම තියෙන්නේ මෝහ සහගත බව මිසක් දේශ සහගත බවකින් කතා කරනවා නෙවෙයි. සමහර වෙලාවට අපි මේ වචනේ භාවිතා කරනවා තව කෙනෙකුගේ හිත රිදවන අදහසේ. තව කෙනෙකුට අපි කියන්නේ හින්ට් එකක් විදියට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කෙනාට නිකන් උසුළු විසුළු කරන මට්ටමකින් වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ හිතට අපහසුතාවයක් උපදවාලීම පිණිස චේතනාන්විතව අපි එහෙම වචනයක් ප්‍රකාශ කරනවා නම් මේක පරුස වචනය කියන තැනට වැටෙනවා. නමුත් අද පරුස වචනය කියන වචනේ අපි සිංහල අර්ථකථනය ඇතුළ තියෙන්නේ අර අශෝභන වචනයන් ඉදිරිපත් කරන එකට තමයි පරුස වචනය කියලා කියන්නේ. නමුත් චේතනාන්විතව යම් කෙනෙකුට අගතියක් කිරීමේ අදහසින් හෝ වේවා චේතනාන්විතව තව කෙනෙකුට රිදවීම අදහසින් හෝ වේවා අපි වචනේ භාවිතා කරනවා නම් ඒක පරුෂ වචනේ කියන වචනයට අතුලත් වෙනවා.
එහෙමනම් එතන තියෙන දේශය කියන කාරණේ තමයි මුල් වෙලා තියෙන්නේ. ඊළඟට කේලම් කියන කාරණාවේ කේලමක් කියන තැනේදී ඇත්තටම ප්‍රධානව අන්තර්ගත වෙලා තියෙන තව කෙනෙකුට දෙන්නෙක් අතර කොට කෙටවීම පිණිස ආරවුලක් ඇති කරවීම පිණිස ප්‍රකාශ කරන වචනේ. එතන තියෙන්නේ ඇත්තටම දේශ සහගත බව තමයි වැඩිපුර අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඒ අවස්ථාවට අනුව සහ චේතනාන්විත භාවයෙන් තමයි බෙදන්න වෙන්නේ ඒ කාරණාවට මුල් වෙලා තියෙන්නේ මොන අකුසල මූලයේද කියලා. ඊළඟට අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිස්ත්‍ය කියන කාරණාව ගත්තහම අභිජ්ජාව කියන එක පැහැදිලිවම තියෙනවා චේතනාන්විතව, කියන්නේ හිතේ ලෝභය කියන කාරණාව. ව්‍යාපාදයේ කියන එක පැහැදිලිවම තියෙනවා ද්වේෂය කියන කාරණාවට. මිත්‍යාදිත්‍ය කියන කාරණාව, කියන්නේ වැරදි දැක්මක් තියෙනවා කියලා කියන එක පැහැදිලිවම තියෙනවා මෝහය මුල් කරගෙන තියෙන්නේ කියලා. එහෙමනම් කයෙන් වචනයෙන් හිතෙන් කියන මේ තුන් තැනින්ම සිද්ධ වෙන යම් වැරද්දක් තියෙනවා නම්, යම් අකුසලයක් තියෙනවා නම්, මේ සියලුම අකුසලයන් අපි වර්ගීකරණය කරන්න පුළුවන් ඕන තරම් අකුසල කර්මයක්. ආනත්තරීය පාප කර්ම කියලා වෙන්න පුළුවන්, ගරුක කර්ම කියලා වෙන්න පුළුවන්, කටත්තා කර්ම කියලා වෙන්න පුළුවන්. යම් කර්මයේ කියන එකේ අකුසලමය පැත්ත යම් තාක් වර්ගීකරණය කරනවා නම් මේ සියලුම අකුසල කර්මයන් ටික සිද්ධ වෙලා තියෙන්නේ අකුසල මූලයන් තුනක් කියලා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් තුන යෙදিলা තමයි ඒ සියලුම අකුසලයන් කෙරලා තියෙන්නේ. ඔන්න දැන් එතකොට අපි අකුසලයේ දන්නවා, අකුසලයට හේතු වුණ හේතුව දන්නවා. ඒ කියන්නේ අකුසල මූලය දන්නවා. දැන් අර මුලින් කිව්ව අර්ථය ගොඩාක් දුරට සාධාරණ ඇති කියලා හිතනවා. අකුසලයේ දන්නවා, අකුසල සමුදය දන්නවා කියලා කිව්වා. හැබැයි මෙතනදී ඒ අර්ථයෙන් ඒ වචනේ නෙමෙයි කියලා තියෙන්නේ, ඒ අර්ථය ගැඹෙන විදිහට අකුසලය සහ අකුසල මූලය ගැන කතා කරනවා. ඒකයි අකුසලයටයි දෙකට එකට ඉන්න බෑ කියලා බහලක් තමයි. මොකද අපිට ඒක දහමේ පැහැදිලිව පෙන්නනවා. සෝබන චෛතසික සහ අසෝබන චෛතසික. සෝබන චෛතසික කියලා කියන්නේ කුසල සිතත් සමග යෙදෙන හිතේ ගති ටික, චෛතසික ධර්මය. අසෝබන චෛතසික කියලා කියන්නේ අකුසල හිතත් සමග යෙදෙන චෛතසික ටික. මේ දෙන්නගේ චෛතසික, කියන්නේ කුසලයට යෙදෙන චෛතසික ටික සෝබන චෛතසිකත්, අකුසල හිතේ යෙදෙන අසෝබන චෛතසිකත්, මේ චෛතසිකයන් දෙකම එකම හිතක කොයිම වෙලාවකවත් යෙදෙන්න බෑමයි. මොකද ඒකට හේතුව අකුසල චෛතසික කුසල හිතේ යෙදෙන්නේ නැහැ, කුසල චෛතසික අකුසල හිතේ යෙදෙන්නේ නැති නිසා. ඒ නිසා ඔන්න අපිට දැන් පෙන්නනවා කාරණයක්, මේකේ නිරෝධයක් කරන්න ඕන. මොකද අකුසලයක් දන්නවා, අකුසල සමුදයක් දන්නවා. දැන් මේ සමුදේ නිරුද්ධ කරන්න එපේ, නිරෝධයකටපත් කරන්න එපේ. නිරුද්ධ කරන්න නම් කල යුත්තේ අපි මොකද්ද? කුසල සිත උපදවා ගන්නයි අවශ්‍ය වෙන්නේ. හැම වෙලේම කුසල සිත උපදවා ගන්න ඕනේ. කුසලට නැඹුරු වෙච්ච, කුසලට බර කරපු සිතුවිලි වලින්, එහෙම නැත්නම් කුසල සිත් වලින්, කුසල කර්මයන් වලින් යුක්ත කටයුතු අපි කළ යුතු වෙනවා. හැබැයි කුසලය කරන්න ගියාම කුසලය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගෙන කළ යුතුයි. කුසලය කියන එක අර්ථ ගන්නන්නට වෙන්නේ කෞශල්‍ය කියන වචනේ. කෞශල්‍ය කියලා කියන්නේ දක්ෂතාවය, හැකියාව, නිපුණත්වයේ දක්ෂතාවය කියන කාරණේ. කුමක් සඳහා දක්ෂ වෙන්න ඕනේද? තමන්ටත් යහපත් වෙන විදිහට, අනුන්ටත් යහපත් වෙන විදිහට කටයුතු කරන්න තියෙන දක්ෂතාවය. එතනදී පැහැදිලිව පෙන්නනවා තමන්ට යහපත් වුණ, අනුන්ටත් යහපත් වුණ වචනයක් කතා කරන්න. තමන්ටත් යහපත් වුණ, අනුන්ටත් යහපත් වෙන ක්‍රියාවක යෙදෙන්න. තමන්ටත් යහපත් වුණ, අනුන්ටත් යහපත් වුණ දෙයක්ම හිතන්න කියලා. කායකම්ම, වචීකම්ම, මනෝකම්ම කියන මේ තුනම තමන්ටත් යහපත් වෙන්න ඕනේ, අනුන්ටත් යහපත් වෙන්නට ඕනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ට විතරක් යහපත් වුණාට කමන්නේ නැද්ද? තමන්ට යහපත් වෙලා අනුන්ට අයහපතගෙන දෙනවා නම් ඒක කුසලයක් කියලා කියන්න බෑ. ඒකේ
අවසාන ප්‍රතිඵලය අකුසල සහගත වෙන්න පුළුවන්කම තියෙනවා. අනුන්ට යහපත් වෙලා තමන්ට යහපතක් ගෙන දෙනවනම් ඒ දේක කුසලයේ කියන තැනකින් පෙන්වන්න බෑ. මොකද කුසලයේ කියලා කියන්නේ දක්ෂකම. දක්ෂ වෙන්න ඕනේ. කුමටද දක්ෂ වෙන්න ඕනේ? තමන්ටත් යහපත් වෙන්න ඕනේ. අනුන්ටත් යහපත් වෙන්න. මෙන්න මේ සඳහා කටයුතු කරා. එවනම් කයෙන් වචනයෙන් හිතින් කියන මේ අවස්ථා තුනෙන්ම තමන්ටත් යහපත් වුණ අනුන්ටත් යහපත් වුණ යමක් කරනවා හිතන කියනවා හිතනවා ඔන්න ওই ටිකට කියනවා කුසලයේ කියලා. දැන් මේ කටයුතු ටික කරන්න ගිහම අකුසලයේ දේවල් වලට ඉඩ තියනවද? අකුසලයේ කියන කාරණාව අපි කතා කරලා සත්ත්වඝාතනය හොරකම් කිරීම ඊළඟට කාම මිත්‍යාචාරය ඊට පස්සේ බොරු කියන එක හිස් වචන පරුස වචන කේලම් කියන එක කියලා මේ විදිහට කතා කරපු හැම එකකම තමන්ටත් හානියක් වෙනවා අන් අයටත් ඒක හරහා හානියක් සිද්ධ වෙනවා. එහෙමනම් කුසලයේ කියලා කියන්නේ තමන්ටත් හානියක් වෙන්න බෑ තමන්ටත් යහපතක් වෙන්න. අන් අයට හානියක් වෙන්න බෑ ඒ අයටත් යහපතක් වෙන්න. එහෙනම් යහපතයි අයහපතයි දෙකට එකට ඉන්න පුළුවන්. දෙකට එකට ඉන්න බෑ. එනිසා අපි හොඳට කටයුතු කරන්න ඕනේ දක්ෂ වෙන්න ඕනේ කුසල මේ පැත්තට නැඹුරු වෙන්න. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය තමයි කුසල මූලය උපදවන්නට ඕන. ලෝභය උපදින තැන ලෝභය දුරු කරවීම පිණිස අලෝභයෙන් තමයි ලෝභය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අලෝභයේ තියෙන තැනට ලෝභය උපදින්න බෑ. ලෝභයේ තියෙන තැනට අලෝභයට උපදින්න බෑ. දෙකම එකට ඉන්න බෑ. එහෙනම් අලෝභය දුරු වීම පිණිස කියන්නේ ලෝභය දුරු වීම පිණිස අලෝභය උපදවා ගන්නට වෙනවා. ද්වේෂය දුරු වීම පිණිස අද්වේෂය උපදවා ගන්නට වෙනවා. මෝහය දුරු වීම පිණිස අමෝහය උපදවා ගන්නට වෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල ප්‍රතිපදාවක් විදිහට අපිට හම්බ වෙන තැන තමයි සීලය කියලා කියන්නේ. බලන්නකෝ සීලයෙන් අපිට දීලා තියෙන පණිවිඩය මොකද්ද කියලා. සීලයෙන් අපිට පැහැදිලිව පෙනෙන සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. කාම මිත්‍යාචාරය එපා. බොරු කියන්න එපා. රාමිරාදී පාවිච්චි කරන්න එපා. ඉගෙන මත් වෙන දේවල් ඉගෙන මදේට හා ප්‍රමාදයට හේතු වෙන දේවල් කරන්න එපා කියලා මේ විදිහට කායික වාචසික සංවරයක් පිළිබඳව අපිට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨිය කියන කාරණාවෙන් මිදෙන්නට අපිට සමත කමඨහනක් කරහා නීවරණයන්ගෙන් දුරු වෙලා විදර්ශනා පැත්තට යොමු කරන විදර්ශනා ඥානයක් කියන භාවනා පැත්ත අතන සීලේ පැත්තෙන් කායික වාචික සංවරය ඇති කරවලා කුසලයට යොමු කරනවා. මානසික පැත්තේ සංවරය ඇති කරන්නට සමත විදර්ශනා භාවනා ක්‍රම වේදේ හරහා මනසේ තියෙන කාරණාවට අපිට උත්තරයක් දීලා තියෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥානේ අපේ ප්‍රතිපදාව පෙන්වන්නේ. එතකොට ප්‍රතිපදාව තුළ සීලයෙන් කායික වාචික සංවරය පෙන්ලා තියෙනවා. සමාධියෙන් මානසික ඒකාග්‍රතාවයටපත් කළා ප්‍රඥාවෙන් මේක සම්පූර්ණයෙන්ම හෙළගලවලා දාන මට්ටමකටපත් කරනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවම හම්බ වෙන්න ඕනේ මේ කියන කර්මයෙන් මිදීම කියන කාරණාව සඳහා යන්න නම්. එහෙම නැතිනම් සම්මාදිට්ඨිය තුළ ප්‍රතිපදාව කියලා කතා කරන එක එකම ප්‍රතිපදාවක් විදිහට මුණ ගැහෙන්නට ඕන. එහෙමනම් මේ කිව්ව කාරණේ ඇතුලේ ඔන්න අපිට අකුසල කර්මයක විපාක විදිහට තමයි අපිට මේ සියලුම දුක් පීඩාවන් හම්බ වෙලා තියෙන්නේ. සුකස් අධිවචනං කියලා කියනවනේ කුසල කියන්නේ පිනට එහෙම නැතිනම් කුසලයට තමයි බුදුරජාණන් වහන්සේ සැපයි කියලා කියන්නේ. කොයිම වෙලාවකවත් කුසලේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. හැබැයි කුසලේ ආදීනම බොහෝයි කියලා පෙන්වනවා. ඒ නිසා අකුසලේ නිසාමයි මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. යම් තැනක දුකක් උපදිනවා නම් ඒ දුකට හේතුව අකුසලේමයි. එහෙනම් අකුසලේ කියන කාරණාව මුල් කරගෙන අපිට දුකක් උපදිනවා නම් අකුසලේ දුරු කළොත් දුක නැති වෙනවා කියන තැනකින් උත්තරේ තියෙනවා. අකුසලේ දුරු කරන්න නම් කුසලේ වැඩි යුතු වෙනවා. කුසලේ වඩන්න නම් අපිට කුසල මූලය අනුගමනය කරන්න වෙනවා. ප්‍රතිපදාවක් අපිට තියෙනවා සීලයෙන් යුක්ත වෙලා සමාධියෙන් යුක්ත වෙලා ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවක් අපිට හම්බ වෙනවා. ඉතින් ඊළඟ ආහාර වාරය කියලා පැහැදිලි කරන්නට වෙලාව මදි වෙයි කියලා මම හිතනවා.
එනිසා මේක ගැනම තව දුරටත් අහලා දැනගත යුතු එහෙම නැතිනම් අපහැදිලි තැනක් ගැටලු සහිත තැනක් තියෙනවා නම් අපිට විනාඩි 10ක් 15ක් අරගෙන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔය ටික පැහැදිලි ඇති කියලා හිතනවා නමුත් තව දුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අහන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ සුරාමේරය කියන එක අපි අර දස කුසල් යත්තට එන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? සුරාමේරය සහ අපි ඊර්ෂ්‍යාව වගේ ඒකත් අපි මං හිතන්නේ අකුසල් විදිහට නම් කරනවනේ. නමුත් ඒක ඔබ වහන්සේ අර ඒ 10ට ඇතුල් වෙන්නේ නැහැ වගේ මට දැනුනේ ස්වාමීන් වහන්සේ. 10ට ඇතුල් වෙන්නේ නැහැ මහත්තයා. ඒ කියන්නේ කර්මයේ පිළිබඳව කතා කරනකොට අකුසල කර්ම කර්මපත 10ට මේ සුරාමේරය අයිති වෙන්නේ නැහැ. හැබැයි සුරාමේරය කියන කාරණාව ඇතුලේ ඔය කියන අර අකුසල් මූල ටික එකයි තවදුරටත් ශික්ෂාපද වශයෙන් ගත්තම ලොකු බෙදීමක් තියෙනවා. නමුත් අර මූලික අකුසල කර්මපතේට ගත්තහම පෙන්වන්නේ සත්තු මෙරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන කාරණාව කයෙන් වෙන වැරදි තුනක්, ඊළ පස්සේ වචනයෙන් වෙන වැරදි හතර, බොරු කීම, හිස් වචන පරස වචන කේලම් කියන කාරණාව, අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨිය කියන කාරණා තුන තමයි මනසින් වෙන වැරදි තුනක් කියලා කර්මපත 10 කතා කරනකොට ওই විදිහට තමයි ගොනු කරලා කතා කරලා තියෙන්නේ. සුරාමේරය කියන කාරණාවේදී ඒක ශික්ෂාපදයක් විදිහට අපිට සමාදන් වෙන්න කියලා කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වෙන කාරණාව කියලා කියපම එතකොට ඒක ඇතුලේ තියෙන්නේ මුලා වීම කියලා මෝහසාගත කාරණාවක්ම තමයි. ඒ කියන්නේ මෝහසාගත කාරණාවක් තියෙනවා. නමුත් ඒක වෙනමම වෙන් කරලා පෙන්නලා නැහැ. ශික්ෂාපද විදිහට ගන්නකොට ශික්ෂාපදයට ඇතුළත් කරලා තියෙනවා. හැබැයි මේක වෙනමම පෙන්නලා නැහැ අර කර්මපත ඇතුළට. මොකද ඒ මට්ටමට පත් වෙච්ච කෙනෙකුට බොරු කියන්නත් පුළුවන්. ඊට පස්සේ කාමීත්‍යාචාරය දෙන්නත් පුළුවන්. ප්‍රාණඝාතය කරන්නත් පුළුවන්. ඊට පස්සේ හොරකම් කරන්නත් පුළුවන්. ඔය කියන අනිත් ඕනෑම වැරද්දකට යොමු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මොකද මෙයා ඉන්නේ ප්‍රමාදක පෙච්ච පුද්ගලයෙක් විදියට. එනිසා ශික්ෂාපද විදියට සමාදන් වෙනකොට කාය වචන දෙක සංවර කරනකොට කායික සංවරයට ඔය කියන කාරණාව නොවුනේ නම් ඒ කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වෙන විදිහේ පුද්ගලයෙක් නම් ඒ කෙනාට සත්වඝාතනයෙන් වැළකීලා, හොරකම් කිරීමෙන් වැළකීලා, බොරු කීමෙන්, හිස් වචන පරස වචන කීමෙන් වැළකීලා ඉන්නවා කියන කාරණාවකට ශක්තිය නැහැ ඒ කෙනාට. එනිසා ඒක වෙනමම පෙන්නනවා. හැබැයි ඒක අර දස කර්මපතේට ඇතුළත් කරලා පෙන්නලා නැහැ. එකක් වෙපු විතරක් නේ තක ශික්ෂාපද ගොඩාක් අරගන්නක ඒව බව මේකට එකතු කරලා නැහැ. අපි දැන් ගත්තොත් අටසිල් දසසිල් වලට යනකොට දැන් ජාත රූප රජිත පටිග්ගහනා කියන කාරණේ රන් රිදී මුතුමැණි ගැනීමෙන් වළකින්න කියලා පෙන්වනවානේ දසසිල් වලට යනකොට. හැබැයි ඒක මේකට එකතු කරලා නැහැ කර්මපතේ ඇතුළට. නමුත් ඒක හරහාද වෙලා තියෙන්නේ මේ ලෝභකම කියන කාරණාව හින්දානේ අපි රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා කියන තැනට එන්නේ. නමුත් ඒ දේවල් තුලින් මහා බරපතල විදිහේ මට්ටමක අකුසලයේ කර්මපතයන් බවට පත් වෙන්නේ නැති නිසා තමයි මේ කියන අර්ථය පෙන්නලා තියෙන්නේ. මොකද ඔකට මම මෙහෙම සාධාරණීකරණය කරන්න මේ උත්තරය දෙනවා කියලා නම් කොයිම වෙලාවකවත් හිතන්න එපා. මොකද ඒ අදහස ඉන්නේ මේක කියන්නේ. සරකාණී සූත්‍රය ගත්තාම මේ සරකාණී රාබීල තමයි යන්නේ අන්තිමේට. හැබැයි අවසාන මොහොතේ සිහියලව ගන්නවා ඒ තියෙන මත්ගතිය මිදිලා තමයි සෝහන් ඵලයට පත් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා. හැබැයි ඒ වෙනකොට මේ කෙනා ඒ කියන මට්ටම තුල කටයුතු කරලා තිබුණා. නමුත් ඒ කෙනාට ඒ මට්ටමින් සිහිය ලබා ගැනීම සඳහා අවශ්‍යතාවයේ පහසුව හැදුන නිසා ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණා. අපි හිතමුකෝ ප්‍රාණඝාත කුසලයේ පැත්තෙන් ගත්තොත් දේවදත්ත නෙමෙයි මේ අඟුලිමාල චරිතය ගත්තාම ඒ ප්‍රාණඝාත කුසලයේ කරලා තිබුණා. හැබැයි මේ ප්‍රාණඝාත අකුසල කර්මය කර්මපතයක් බවට පත් වෙලා ආනත්තරීය පාප කර්මයක් බවට පත් වුණා නම් කොයිම වෙලාවකවත් ඒ ප්‍රාණඝාතයමනේ ආනත්තරීය පාප කර්මයක් බවට පත් වෙන්නේ. හැබැයි එහෙම ආනත්තරීය පාප කර්මයක් බවට පත් වුණා නම් මේ ජීවිතේම නිවන ආවරණය වෙලා යනවා, නිවන් දකින්න බැරි වෙලා යනවා. එතකොට මම මේක සාධාරණීකරණය කරන්න නෙමෙයි කියලා මම ඒකයි මෙහෙම කිව්වේ. අරකින් නැගී හිටින්න පුළුවන්කම තියෙන මොකද සිහි මුලා වීම වෙච්ච පුද්ගලයෙකුට එතනින් නැගිටින්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි කර්මපත වශයෙන් සකස් වෙච්ච කෙනෙකුට ඒකෙන් නැගිටින්න තියෙන හයිය අඩුවක් වෙලා තියෙනවා. මොකද ඒක ඊට වැඩිය ප්‍රබල බවට පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් එහෙනම් කමන්නේ අපි එහෙම දේවල් කරාට කමන්නේ නෑ නේ කියන තැනකට එහෙම ඉඩක් දුන්න හැම නෙමෙයි මේ. නමුත් අර අර්ථය අපි
හොඳට පැහැදිලිව ගත යුතු වෙනවා. සවනහ තප්පුංචි කාරණයක් වෙයි. අකුසලය නිසා ඔබ වහන්සේ කිව්වා දුක හට ගන්නවා කියලා. හැබැයි අපිට කුසලය නිසා දුක හට ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? යම් කිසි විදියකින් අපිට යම් කිසි සැප සම්පතක් ඇතුව ඉපදුනත් ඒක හේතුව නිසා ඒ නමුත් අපිට එතෙන්දිත් දුක හට ගන්න පුළුවන් ඒක ඇත්තටම අකුසලය නිසාමද ඒක හටගන්නේ නැත්නම්? නෑ ඒක නිසා මම වචනයක් මතක් කළා ආදීනවේ කියන වචනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අකුසලයේ විත විපාක විදියට ඍජුවම දුක ගෙනත් දීලා තියෙනවා. කුසලයේ නිසා දුක උපදින්නේ නැහැ කීයටවත්. හැබැයි කුසලයේ නිසා වෙන විපාකයේ ආදීනවයක් තියෙනවා. ආදීනවය කියලා කියන්නේ පවත්වා ගන්න බැරිකම. දැන් අපිට සැප සම්පත් ලැබෙනවා කියන්නකෝ. සැප සම්පත් ලැබුණාම මේක පවත්වා ගන්න බැරිකමක් වෙනවනේ අපිට. ඒ විදිහට. මොකද අපිට හම්බ වෙන්නේ භෞතික දේවල් ටිකක් නම් කුසලයේ විපාක විදිහට අපි හිතමුකෝ ඒ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි ආදී දේවල් ටිකක් නම් අපිට කුසලයේ විපාක විදිහට හම්බ වෙලා තියෙන්නේ ඕවා නඩත්තු කරන්න පවත්වා ගන්න රැක බලා ගන්නවා කියන කාරණාවක් කරා ඒකේ ආදීනවේ තමයි අපිට දුක ගෙනත් දීලා තියෙන්නේ. ආ එහෙමයි. පැහැදිලිද? අපි හිතමුකෝ අපේ ශරීරයේ බොහොම ලස්සන විදිහට අපි ඉපදුනවා කියන්නේ ලස්සන විදිහට ඉපදෙන්න අනිවාර්යයෙන්ම පින නිසාමයි පුණ්‍ය ශක්තියක් නිසාමයි අපේ මේ කායිකව නිරෝගිකම ඇති වෙලා ප්‍රියමනාප පුද්ගලයෙක් විදිහට ශරීරයන් ලස්සනට පවතින්නේ. හැබැයි මේ පැවතින ශරීරය පවත්වාගෙන යන්න මේකේ ආදීනවයක් තියෙනවනේ. මේක නාවන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ, මේකේ අඩු වැඩි දේවල් පුරවන්න ඕනේ, සකස් කරන්න ඕනේ, අඳවන්න ඕනේ, කවන්න පොවන්න ඕනේ. ඊට පස්සේ ලෙඩ වෙනකොට ලෙඩට දුකට බෙහෙත් තරම් දෙන්න ඕනේ. මේ පිනට හම්බ වුණේ හැබැයි පිනට හම්බ වුණාට මේකේ ආදීනවයක් තියෙනවා. පැහැදිලි නේද? එහෙමයි. කුසලයේ විපාකයේ කවමදාකවත් දුක්සහගත කියලා පෙන්වන්නේ නැහැ. සැපසහගතයි කුසලයේ විපාකය. හැබැයි මේ විපාක මට්ටමේ ආදීනවයක් තියෙනවා. මොකද මේ තියෙන කාරණේ නිත්‍ය ආත්මභාවයකින් තොරයිනේ. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්මයෙන් යුක්තයිනේ. එතකොට යම් සංකත ධර්මයක් තියෙයි නම් ඒක දුකට පමුණවනවා කියන එක ලෝක ධර්මතාවයක්. හැබැයි ඒක කුසලයේ නිසා හම්බ වෙච්ච විපාකයක් කියන තැනකින් නෙමෙයි පෙන්නලා තියෙන්නේ. ඒක ආදීනව ධර්මයක් විදිහටයි දකින්න පේන්නේ. පැහැදිලි නේද? මම මේ වචනේ කිව්ව මතකයි මතකයි මම එහෙම කිව්වා කියලා. මොකද කුසලයේ පැත්තෙන් ආදීනවයක් තියෙනවා. හැබැයි අකුසලයේ ඍජුව දුක ගෙනත් දෙනවා කියන කාරණා. මොහොම් බේසාරි. තව ගැටලු තියෙයිද කොහොමද? ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් අපිටම කෙනෙක් යම් කෙනෙක් ගැන තව කෙනෙකුට කියලා මාකනේ යම් කෙනෙක් ගැන මොනවා හරි කියනවා හැබැයි ඒක සත්‍ය නෙවෙයි. එතකොට දැන් අපිටම දැන් මම දන්නවා නම් එයා අර කෙනාට කියන්නේ ඇත්ත නෙවෙයි කියලා මම ඒ අර කියපු පුද්ගලයාට ඒක කියනවා නම් ඒක මේ මෙයා කියන්නේ ඇත්ත නෙවෙයි මෙහිමයි මෙහිම කියලා මම කියනවා නම් ඒක කේලම් කීමක් විදිහට වැටෙනවාද ස්වාමීන් වහන්ස? දැන් මොකද දැන් මම දන්නවා දැන් අරයා ගැන මේ වැරදි වැටහීමක් තියෙන්නේ කියලා. එතකොට මම ඒ ගැන කියනවා නම් ඒක මම කේලම් කීමක් විදිහට වෙනවද? දැන් ඒක නෑ ඒකෙදි මෙහෙමයි බලන්න වෙන්නේ. මම මේක ටිකක් විස්තරාත්මකව කියන්නම්. ඒකෙදි අපි දැන් තව කෙනෙකුට උපකාරයක් පිණිසනේ අපි ඒ දේ කියන්නේ තැනෙක් රැවටෙන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ තව කෙනෙක් ගැන වැරදි අවබෝධයක් වැරදි අදහසක් තියාගෙන ඉන්නවා නම් ඒක දුරු කෙරවීම පිණිසනේ අපි කියන්නේ. හැබැයි අපි බලන්න ඕනේ ඒක අහන කෙනාගේ නුවණ මට්ටම කොහොමද කියලා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගිහිලා කියපු ගමන්ම අර කෙනාගේ නුවණ මට්ටම යම් මට්ටමක තියෙනවා නම් අපි කියන එක තේරුම් ගන්න සහ අවබෝධ කරගන්න නුවණ තියෙනවා නම් කිසියම් ගැටලුවක් නැතුව කතා කරන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට ඒක කියනකොට ඒක වැරදි විදිහට නම් ඒ කෙනා ඒක සංනිවේදනය වෙන්නේ ඒ තොරතුරු පණිවිඩය යන්නේ. එතකොට ඒ කෙනා සමහර වෙලාවට අපි කෙනත් තරහක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මෙයත් මේ අර කෙනාටම උදව් කරන්න තමයි මේ ඇවිල්ලා මේ කියන්නේ කියලා අර වැරදි අදහස කියපු කියන්නේ කවුරු හරි කෙනෙක් ගැන කියපු ඒ කෙනාටමත් උපකාර කරන කෙනෙක්මයි අපි කියලා තැනක අර තරහකාරයාගේ මිතුරාද තරහකාරයෙක්මයි කියන තැනකින් තියෙන ක්‍රමයක් තියෙන්නේ. ඒ විදිහට අපි ගැනත් වැරදි අවබෝධයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඒ කෙනාට මේක ගැන කියනකොට කෙලින්ම ඍජුවම කියන්න පුළුවන් අයත් ඉන්නවා. මේ මෙහෙම මේක විශ්වාස කරන්න එපා. මේ කිව්ව කාරණේ මෙහෙමයි කියන එක. හැබැයි ඊට වැඩි අපි සාර්ථක වෙන්න අපි උපක්‍රමශීලී වුණොත් පුළුවන්කම තියෙනවා.
අපි එක ගැන පොඩ්ඩක් තවදුරටත් හොයලා බලමු. එකපාරම තීන්දුවක් తీරණයකට යන්න ඉස්සර වෙලා අපි ඒ කිව්ව කාරණේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපි ටිකක් හොයලා බලමු. හොඳට විමසිලිමත් වෙනදට වඩා මේක ගැන චුට්ටක් අපි බලමුකෝ. මමත් උදව් කරන්නම්. මමත් චුට්ටක් හොයලා බලන්න. හැබැයි මටත් විශ්වාසයක් තියෙන එක එහෙම වෙන්න බෑ කියලා. කියලා කියනවා මිසක් අරක එහෙම නෑමමයි කියන තැනකින් දැඩිව උත්තරයක් දෙන්න යන්න එපා. අර නුවණේ පිළිබඳව යම් ගැටලුවක් තියෙන කෙනෙකුට, විශ්වාසයේ පිළිබඳව යම් ගැටලුවක් තියෙන කෙනෙකුට, එහෙම නැති කෙනෙකුට කිව්වා කියලා එක කේලමක් වෙන්නේ නැහැමයි. මොකද කේලමක් වෙන්නේ හැම වෙලේම තව කෙනෙකුට අයහපත කිරවීම පිණිස, දෙන්නෙක් අතර කෙටවීමක් එහෙම නැතිනම් රණ්ඩුවක් ඇතිවීම පිණිස අපි වචනේ වැරදි විදිහට භාවිතා කරනවා නම්, ඒ කියන්නේ චේතනාව තියෙන්නේ දෙන්න අතර විරසකයක් ඇති කිරීමමයි. ඒ සඳහා කියන භාවිතා කරන වචනේ තමයි කේලමක් බවට පත් වෙන්නේ. කෙලෙම චේතනාව තමයි බලපාන්නේ ස්වාමීන් වහන්සේ. චේතනාව බලපාන එතන ප්‍රධානම. මොකද අපේ ඉලක්කය තියෙන්නේ එතන. මොකද කර්ම චේතනා හම්බික්කේ එකක් මම වදාමි කියලා පැහැදිලිවම පෙන්නන්න ඒ නිසා. මේ වෙනස අපි එතන බලන්න ඕනේ අපේ චේතනාන්විත භාවයක් තියෙන්නේ යහපත කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපිට පස්සේ පසුතැවිලි වෙන්න හේතු වෙන්න පුළුවන්. අපි කියපු පණිවිඩේ නිවැරදිව ඒ කෙනාට sannivedane නොවුන නිසා, අනේ මම මෙහෙම කියපු නිසා නේ දෙන්නට මෙහෙම ප්‍රශ්නයක් වුනේ කියලා හරි පස්සේ ආපහු ඒ කාරණේ නිසා අපිට පසුතැවිල්ලක් උපදින්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න යන්නේ එකේ. හැබැයි නොකර ඉඳීම ඊට වැඩිය ගැටලුවක් නේ. අනේ මම දැනගෙනත් කිව්වේ නැහැ කියන තැනකින්. ඒ නිසා අපිට උපක්‍රමශීලී වෙන්න වෙනවා. මොකද අපිට නුවණ පාවිච්චි කරන්න වෙනවා. අපිට උපක්‍රමශීලීව කටයුතු කරලා එතන ගැටලුවක් නොවන විදිහටත්, ඒ කියන්නේ ප්‍රශ්න දෙන්න අතර ප්‍රශ්නයක් නොවන විදිහට, අර ප්‍රශ්නෙට මැදි වෙන්න ඉන්න කෙනාට නැවත අලුතෙන් ප්‍රශ්නයක් ඇතුළු නොවන විදිහට කටයුතු කරන්න අපි දක්ෂ විය යුතුයි. මේ බොහොම පරිස්සමෙන් කළ යුතු වැඩක්. මොහොත් ස්වාමීන් වහන්සේ එහෙමයි. පැහැදිලි නේද කාරණේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එමනම් අදට ප්‍රමාණවත්ද? මං හිතන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රමාණවත් කියන ප්‍රශ්න නෑ. හොඳයි, එහෙනම් අද දවසේ අපි හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුණු අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා. ඒ වගේම අපවත් වී වදාළ සිලෝම සංඝ පීත්‍රෝන් වහන්සේලාට, ඔබ අප හැම දෙනෙක්ම නමින් මේ පරදව ගියා වූ පරම්පරාගත සංසාරගත මිය ගියා වූ සිලෝම ඥාතීන්ට, මේ පවතින කොවිඩ් ව්‍යසනය නිසා රටවාසී ලෝකවාසී විශාල පිරිසක් මේ පරදව ගියා, ඒ හැම දිනාමත් පොදුවේ සිහිපත් කරමි. ඒ සියලුම දිනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ඇයට පින් අනුමෝදන් කරන්න. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් ආවාදන ශාසනා ලබා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ ප්‍රධාන කොට ඇති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ වර්තමානයේ වැඩවාසය කරමින් වැඩ කටයුතු සිදු කරන කොච්චිකත්වයේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට, ඒ වගේම ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පින්වතුන් ඇතුළු කොට වැඩසටහන සම්බන්ධ වුණ සියලුම දෙනාට, ඒ අයගේ පවුල්වල හැම දෙනාටම, රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේ පවතින ව්‍යසනයෙන් මිදිලා නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා හැම කෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ජීවිත බවට පත් කරගන්නටත්, අවසන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසීම පිණිස ඔබ අප හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දිනත් අප කෙරෙහි ඉතා අනුකම්පාවෙන්
තවත් වටිනා ධර්ම දේශනයක් සිදු කළ පූජ්‍ය පලිපස්ස සද්ධාතිත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භවත් වහවහ නිර්වාණය අවබෝධ වීමටත් මේ කුසලයේ හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. සාදු 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 ඕම් පින් ස්වාමීන් වහන්සේ අවිශේෂ
කට්ටියට ඇහෙනවා දැන් කට්ටියට ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ හොඳයි. සාදු කියන්නකෝ සාදු සාදු එහෙනවනේ එහෙනම් පංචශීලයේ පිහිටීමට සූදානම් වෙලා එහෙනව නේද එහෙමයි ස්වාමීන් සර් නමස්කාරය කියන්නේ සෑම දිනම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමභන්තිය කියන්නේ
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. එහෙනම් දැන් බලාපොරොත්තු වන්නේ තිරුවන් වන්දනා කරලා මේ තැන්පත් කරපු මල් පහන් ගිලන් ප්‍රසාදී බුදුරජාණන් වහන්සේට පළමුකොට පූජා කරන්නයි. ඉතින් විහාරස්ථානයේ මේ වස් කාලයේ දිනපතා සවස් භාගයේ මේ විදිහට පින්කම් පැවැත්වෙනවා. ඉතින් අදත් ඒ පින්කම් සඳහා තමයි අද මේ පින්නතුන් සහභාගි වන්නේ. විහාරස්ථානයේ පැමිණලා කීප දෙනෙක් මේ පින්නතුන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සදී පැහැදිලිව තමයි මේ සියලු දේ සූදානම් කරගන්නට යෙදෙනවා. ඒ විදිහට සූදානම් කරගත්තා වූ ගිලන් පසාදී පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා කියන අදහසින් වන්දනා කරලා මේ බුද්ධ පූජාවන් පූජා කරමු. මෙයින් ජනිත වන්නා වූ කුසල ශක්තියින්ගේ හේතු වාසනාවෙන් මේ සහභාගී වෙන්නා වූ පින්වත් හැම දිනාටමත් ඔබ හැම දිනාගේම දෙමව්පියන් දූ දරුවන් ආදී හැම දිනාටමත් විහාරස්ථානයේ වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලාටත් විහාරස්ථානයේ රැකබලාගෙන කටයුතු කරන්නා වූ දායක පින්වත් හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තියෙන් ඒකාකාරව පිහිටීමෙන් හැම සැනසිල්ලක් මුදා වේවා, නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අද බොහෝ දෙනා බියටපත් වෙලා තිබෙනවා. මේ රෝග බියෙන් බියපත් වෙලා සිටින කාලයක් මේ වසංගත රෝග තත්ත්වය නිසා. ඒ නිසා අපි හැම දිනාටම ආශිර්වාද කරන ලෝකයේ ජීවත් වෙනා වූ හැම දිනාටම මේ දුක් පීඩා කරදර සම්බාධක නැතුව ලෙඩ රෝග නැතුව හැම දිනාටම නිරෝගීව ජීවත් වෙන්නට ශක්තිය බලය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඉදිරිපත් කරගෙන මේ තැන්පත් කළා වූ ගිලන් ප්‍රසාදයේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ විශේෂී පූජා කරමි, පූජා වේවා කියන අදහසින් යුක්තව අපි ඒක විට ගාථා කියමින් වන්දනා කළා. ඒ බුදු පූජාවන් පවත්වමු මාත් එක්කම ශබ්දනගල ගාථා කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති. බුද්ධං යාව නිබ්බානං සරණං යේච බුද්ධා අතීතාච යේච බුද්ධා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි.
නද්ධි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ ධම්මං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේ ධම්මා අතීතාච්ච යේ ධම්මා පච්චුප්පන්නාච්ච යේ ධම්මා අහං වන්දාමි නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේහං ධම්මං චෙති විදං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තං මමං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛිත්තං ලෝකස්සාති සංඝං යාව නිබ්බානං සරණං යේච සංඝා අතීතාච යේච සංඝා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේහං සංඝං චෙතිවි සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං වන්දාමි චේතියං සම්බං සබ්බධානි සුපතිත්ථිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දිතං බෝධි ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහංපිතේ නමස්සාමි බෝධිරාජානමත්තුතේ ඝනසාරප්ප දිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං අධිවාසේතුනෝ භන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගංහාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං පාදාය පතිගංහාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදායේ පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරිපඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්නේ අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරගෙන අපි කරණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කරමු එහෙනම් කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ ජෝච සෝජෝ චේස්වචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච කිච්චෝච සංලහුක උත්ති සංතින්ද්‍රියෝච නිපකෝච කුලේසු අනනු ගින්ධෝ නච කුද්දං සමාචරේ කිංචි යේන පරේ උපවදේයොං සුඛිනෝ වාකේමිනෝ සුඛිතත්තායේ කේචිපාන භූතත්ති වාථාවරාවා අනවසේසාදී ගාවායේ මජ්ඣිමා රස්සකානුක තුලා දිත්තාවායේව අද්දිත්තා යේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවාසං සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුම්බේත ඤේත කත්ත චිනංකං චීම්භ්‍යාරෝසන පටිග සංඥානාඤ්ඤ දුක්ඛමිච්ඡේය මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත ඒවං පි සම්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මිත්තං ච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරි උද්ධං අදෝච තිරියං ච අසංභා දං අවේරං තිත්තං චරං සින්නෝ ආසයානෝ ආයාව තස්සේ විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමීතං විහාරං දිත්තිංච අනුපගම්ම සීනවා දක්සනේන සංපන්නෝ කාමේසු නහි ජාතු ගබ්බ සෙයං පුනරේතිති ඒතේන සච්ච වජ්ජේන සුද්ධිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුද්ධිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුද්ධිතේ හෝතු සම්බදා සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොච්චි භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොච්චි භවන්තු තේ නක්ඛත්ථ යක්ඛ භූතානං
පරිත්තස්සානුභාවේන හන්තු තේ සංපද්දවේ සාදු කියන්නේ ධර්ම දේශනාවත් තියෙන සෙන්සුරාන්ත සාධකාරය පවත්වනු බෙහෙම දෙනාම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යාණී භජේත පුරිසුත්තමේති හොඳයි බණ ඇසීමට සූදානමින් සිටින සදහවත් පින්වත්නි දැන් මේ හැමදෙනාම අද මේ සෙනසුරාදා දවසේ විහාරස්ථානයේ පැවැත්වෙන ධර්ම දේශනාවට සවන් දෙන්නයි මේ ඊළඟට සූදානමින් සිටින්නේ. එතකොට අද අපි මාතෘකාව හැටියට සමාගත්තේ මේ කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන වටිනාකමත් ඒ වගේම පාප මිත්‍රයන් සේවනය කිරීමේ තියෙන දුර්විපාක පිළිබඳව මේ වෙලාවේ හැටියට කෙටියෙන් මතක් කරන්නේ බලාපොරොත්තු වන්නේ. ඉතින් බණ අහන්නේ ඇයි කියන එක අපේ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිතරම බණ අහන බණ කියන රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. එනිසා මේ ශ්‍රී ලංකාවේ පසුබිමේ හැදුණු වැඩුණු මේ පින්තුන්ට අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනේ නැහැ. ඉතින් ජීවිතේට බණ අවශ්‍යයි. අපිට සමහර විට හිතෙන්න පුළුවන් කියනකොට හිතෙන්න පුළුවන් සියල්ල සම්පූර්ණ වෙනකොට පරිහරණයට අවශ්‍ය සියල්ල සම්පූර්ණ වෙනකොට මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. සමහර එහෙම හිතන අය අතීතයේ සිටි අනාගතයේ සිට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය උපභෝග පරිභෝග සම්පත් සියල්ල හොඳට තියෙනකොට ධර්මයෙන් වැඩක් නැහැ කියන නැහැ කියලා හිතන ඇත්තු ඉස්සර කාලෙත් හිටියා දැන් කාලෙත් ඉන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ තියෙන කුමක් සඳහාද කියන එක හොඳට තීරුම් ගන්නට ඕන. ධර්මයේ තියෙන්නේ අපිට මේ සැප ලබා ගන්නට සුවය සහනය සතුට ප්‍රීතිය මේ ලෝකේ ලබා ගැනීම සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. ඒ වගේම පරලොවත් සැප ලබා ගන්නට ඒ වගේම මේ සසර කියන එක දුකයි කියලා තමන් තීරුම් ගත්තම ඒ සසරෙන් එතර වෙලා නිවන් දැකීම පිණිස තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මය කියන එක හරි ප්‍රයෝජනවත් දෙයක්. මේ මොන දේවල් බාහිර වශයෙන් අපිට තිබුණා තමන්ගේ ආධ්‍යාත්මයේ මනස තුල සතුටක් සැනසුමක් නිවීමක් හිම නැති වුණොත් ඒක දුකක් බවට පත් වෙනවා. ජීවිතයේ එක විදිහකටම ගලවාගෙන යන ස්වභාවයක් නැහැ. ජීවිතයේ එක එක ප්‍රශ්න එනවා අපේ ජීවිතවලට. ඒ ප්‍රශ්නයක් ආවම පස්සේ එකක් දෙකක් නෙමෙයි සමාජීයට වැඩි වෙන්න පුළුවන්.
ඒ ප්‍රශ්න ආවම මොකද වෙන්නේ අපි පසුබෑමට ලක් වෙනවා අපි ජීවිතේ මානසික වශයෙන් දුකටපත් වෙනවා කරදරයටපත් වෙනවා අන්න බන දන්නේ කෙනාට ඒ අවස්ථාවේදී බන යොදා ගන්න පුළුවන් තමන්ට ඒ මානසික ගැටලුවෙන් නිදහස් වෙන්න ඒ ගැටලුව निराකරණය කරගන්නත තමන්ට ධර්මයේ මේ වගේ අවස්ථාවලදී උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා ධර්මයෝන මේ ජීවිතයේදීම ඒ වගේම පරලෝකයේදී ඒ වගේම මේ සසර දුකයි මේ සසර තියෙන මේ දුක් වලින් ගොඩ වෙලා නිවන් දකීම පිණිස ධර්මය අවශ්‍යයි විමුක්තිය පිණිස ඒ ධර්ම මාර්ගයෙන් අපිට සැනසීමක් ලබා ගන්න පුළුවන් මේ විදිහට මොකද මේ සංසාරය කියන එක දිගින් දිගට යනකොට මේක ඉවරයක් නෑ දුකක් තමයි පවතින්නේ ඒ නිසා ඒ ගැළවීම සඳහා මේ ධර්මය අවශ්‍ය වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ අනුපූර පිළිවෙතකට මේ නිවනට යොමු කරලා ඉතින් අපි තියෙනවා අහලා තියෙනවා දාන කතා සීල කතා සග්ග කතා කාමාන ආදීනවා කියලා අනුපිළිවෙලකට දේශනා කරලා තියෙනවා දාන කතා කියලා කියන්නේ දානයේ පිළිබඳව දාන සීලාදී ඒ විදිහට මේ සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට එදිනදා කටයුතු කරගෙන ඉන්නකොට ගැඹුරු බනහන්න ඒවට යොමු වෙන්නට අවස්ථාවක් නැති හන්ද දන් දීමෙන් ලැබෙන ඵල විපාක ඒ වගේම සිල් රකීමෙන් ලැබෙන ඵල විපාක අන්න ඒ වගේ මේ ලෝක වශයෙන් ලැබෙනා වූ ප්‍රතිඵල පිළිබඳව දේශනා කරලා තියෙනවා අනුක්‍රමික පිළිවෙතට බුදු ඊට පස්සේ යනවා මේ මරණයෙන් පස්සේ කවුරුත් බලාපොරොත්තු වෙනවා තමන් මිය ගියාට පස්සෙ හොඳ තැනක උප්පත්ති ලැබෙන කවුරුවත් කැමති නැහැ ප්‍රේත ලෝකයක උප්පත්ති ලබන්න කවුරුවත් කැමති නැහැ තිරිසන් සතෙක් වෙලා උපත ලබන්න කවුරුවත් කැමති නැහැ ඒ නිසා සග්ග කතා කියලා කිව්වේ ඊට පස්සේ මරණයෙන් පස්සේ හොඳ තැනක උප්පත්ති ලබන්න හේතු වෙන කාරණා. එතකොට මේ ජීවිතේ හොඳට ඉන්න පරලෝක ජීවිතේ හොඳ තැනක උපත ලබන්නට හේතු වෙන කාරණා දේශනා කරනවා. එතකොට ඒව අහගෙන ඉන්න පුළුවන් මේ සාමාන්‍ය දිනදර කී ආරක්ෂා කරමින් ගෙදර දොර පවුල් ජීවිත ගත කරමින් ඒ වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන නැත්තන්ට ඒවා පහසුවෙන් අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඊට වඩා තවදුරටත් එහෙම අහගෙන ඉන්න ආයත ගැඹුරු ධර්මයේ අවශ්‍ය නම් එහෙම අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමානං ආදීනවා කියලා. ඒ කියන්නේ කාමයන්ගේ ආදීනව ඇස කන දිව නාසය ශරීරය කියලා ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා අපි ලබනවා ඒ අරමුණු ඔස්සේ ඒවා ලබා ගන්නවා ඒ වගේම ඒ අරමුණු ලබා ගන්නකොට අපට තියෙන ආදීනව මොනවද ඵල විපාක ඔච්චර අකුසල් සිද්ධ වෙනවද ඒවා කුසලයට හරවා ගන්න කොහොමද ආදීයේ පිළිබඳව ටිකෙන් ටික මේ ක්ලේශ ධර්මයන් ඇති වෙන ආකාරය ඒ ක්ලේශන් තුනී කරලා නැති කර ගන්න ආකාරය ඔය විදිහට මේ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව පසුවට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුමින් ශ්‍රාවකීන් වහන්සේලාට මේ උගන්වලා තියෙන්නේ දේශනා කරන්න කියලා. එතකොට ඒ ශ්‍රාවකීන් වහන්සේලා ඒ ක්‍රමයට ධර්ම දේශනා කරනවා. එතකොට තමයි මිනිසුන්ට ඒක වැඩදායක වෙන්නේ. එක එක අය එක එක විදිහේ කටයුතු වල නිරත වෙමින් ඉන්නේ තමන්ගේ ජීවිතේ. නොඑක් විදිහේ කටයුතු තියෙනවා තමන්ගේ ජීවිතේ. ඉතින් එතකොට ඒ ඇත්තන්ට එක එක විදිහේ මට්ටමේ අය ඉන්නේ. ඒක එක විදිහේ මට්ටමේ අයට එක පාටම අපි කියුවොත් මේ කාමයන්ගේ ආදීනව කම්සපෙන් ඇත් වෙන්න තෝන
රාගය දුරු කරන්නට ඕන මෝහය දුරු කරන එහෙම කිව්වම ඒ ඇත්තන්ට ඒවා මේ වැටහෙන්නේ නැහැ ටිකක් ජීවිතයෙන් වෙනස් මඟක වගේ ඇත්තන්ට හෙන්නේ ඉතින් අනුක්‍රමක පිළිවෙතට ටිකෙන් ටික දානයෙන් පටන් අරගෙන සීලයෙන් පටන් අරගෙන ඔවිදි අනුක්‍රම පිළිවෙතට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ අද අපි කතා කරන්නේ මේ කල්යාණ මිත්‍රයන් කවුද හොඳ අය කවුද ඇසුරු කරන්න මේ තමන්ගේ ජීවිතය කොහොමද හොඳ අය ජීවිතයට හොඳ අය තෝරගන්නේ කොහොමද කවුද හොඳ අය කවුද නරක අය කියන එක තමයි අද මේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම මාතෘකා කළේ නබජේ පාප කී මිත්‍ය කියන ගාථාව ලංකාවේ දහම් පාසල් එහෙම ගිය දරුවෝ හොඳට දන්නවා කාට පාඩම් තියෙන පාඩන්නේ මතක නැනේ හොඳයි කමන්නේ එතකොට ඒක බොහොම ප්‍රසිද්ධ ගාථාවක් මේ ගාථාව තියෙන ධම්මපදයේ කියන බණ පොතේ ඒ ධම්මපදයේ කියන බණ පොතේ තියෙනවා ගාථා තියෙනවා 423ක් වර්ග වශයෙන් තියෙන පරිච්ඡේද වශයෙන් 26ක් තියෙනවා ගාථා වශයෙන් 423ක් තියෙනවා ඒවා මේ බොහොම ප්‍රයෝජනවත් එදිනදා ජීවිතයේට ඉතින් බුදුරජාණන් වහන්සේ එක එක තැන්වලදී දේශනා කරලා දේශනා කළා වූ දේශනාවන් තමයි තියෙන්නේ ඉතින් එතකොට මේ ධම්මපදයේ කියන පොත අයිති වෙන්නේ ඔය සූත්‍ර පිටකයේ තියෙනවා කුද්දක නිකාය කළ කොටසක්. අනේ එතෙන්ට තමයි අයිති වෙන්නේ. ඒ කුද්දක නිකායෙන් තියෙන පොත් 15ක් තියෙනවා. ඒ පොත් 15න් ධම්මපදයේ කියන්නේ එක පොතක්. ඉතින් ඔය අද ඔය අන්තර්ජාලයේ ගෙදර ගිහිල්ලා ගියාම ඕකට හොයාගෙන කියවන්න පුළුවන් තවත් විස්තර. ඒකයි මම ඒක කිව්වේ. එතකොට මේ ගාථාව කියන්නේ මේ भजने करान्न ओन कावद भजने नुकलयित्ते कावद कियने के तमाय में गाता विद मतक कला दे भजने करनवा के लग्याने आश्रय करनवा कियने देंगे मिनिस्सु इन्नवाने में लोकी मिनिस्सु कियाने में पुदुम सते मनुष्या के लग्याने मनुष्या आते थानिये में जीवत्ते इन्न बैने सत्तुन्त बैने कुरुलंदत के जाते कुरुल रांचु गही लगी සමහර සත්තු තනියම ඉන්න සත්තුත් තියෙනවා ඉන්නවා මිනිස්සුන්ට නම් තනියම ඉන්න බෑ භාවනා කරන යෝගියෙක් සූදානම් වෙලා කැලේට ගියොත් මේ යෝගී ඒ භාවනා කරන හාමුදුරු හරි වෙනත් යෝගියෙක් හරි සමහර වෙලට ඒ අතර තනියම ජීවත් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වන්නේ කායකාරී ජීවත් වෙන්න තනියම නෙමෙයි තනියම ජීවත් වෙනවාම එයාට තනිකමක් දැනෙනවා තනිකමක් දැනෙන නිසා මේ තමන් ගැළපෙන කෙනෙක් හොයාගන්නවා. දැන් අපි මිනිස්සු දිහා බලුවන් පස්සේ මිනිස්සුන්ට කුඩා කාලේදී ඉන්න හොඳ දෙන්නෙක් තනියෙද. ඒ තමයි අම්මයි තාත්තයි දෙන්නා. ඉතින් ටිකක් ලොකු වෙනකොට තරුණ වයසේ වෙනකොට අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙනවා නැත්නම් ඈත් වෙන්න සිද්ධ වෙනවා. අන්නේ එතකොට තනියක් දැන වෙනම එකක් ඒක. ඊට පස්සේ ඒ තනියට තමන් කවුරු හරි හොයා ගන්නවා. හිත මිත්‍රයන් හොයා ගන්නවා. යාළුවන් හොයා ගන්නවා. නැත්නම් සහකාරයෙක් සහකාරියක් හොයා ගන්න මේ තනිකම නිසා. තනිව ඉන්න බෑ. එතකොට තව ඥාතීන් ඉන්නවා, යාළුවෝ ඉන්නවා, ඔය විදිහට පිරිසක් ඉන්නවා. ඉස්සර කාලේ පාසල් ගිය කාලේ යා जीवित බුදුරජාණන් වහන්සේ දවසක් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේ නමක් හිටියා ආනන්ද කියලා. අහලා තියෙනවා ආනන්ද හාමුදුරු කියලා නේද? ධර්ම භාණ්ඩාගාරික හාමුදුරු නේද? ඔව් ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු මේ
දවසකට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කරනවා ස්වාමීනි මේ මුළු මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ආනන්ද හැඳුනුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. මේ මුළු මහත් බුද්ධ ශාසනයෙන් පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියලා. අනේ නිසා බලන්න මේ කල්යාණ මිත්‍රයන් කියන කාරණේ හරි වැදගත් වෙනවා. ඒ වගේම මේ දවසකට කොසල් රජුරු බුදුහාමුදුරු මොන ගෙහින්නා. කොසල් රජුරු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිතවත් කෙනෙක්. මේ බොහොම හිතවත් එකම ශාක්‍ය ජනපදයේ කියලා බොහොම මේ හිතවත් හිටියා. නිතර බුදුරජාණන් වහන්සේ මොන ගෙහින්න ඉන්න රජ කෙනෙක්. ඇවිල්ලා මේ පැත්තකට වාඩි වෙලා මේ කුසුම් රජුරු කියනවා ස්වාමීනි මේ මිත්‍රයන් ඇසුර කියන එක කල්යාණ මිත්‍රයන් ඇසුර කියන එක මේ හරි පුදුම දෙයක් නේ හරි වැදගත් දෙයක් නේ නේද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔය මේ කල්යාණ මිත්‍රයන් ඇසුර කියන එක හරි ලස්සන දෙයක්. මේ උදේට හිරුපායනෝ වගේ වැඩක් තමයි අරුණෝදයේ අරුණෝදයේ උදා වෙනවා වගේ වැඩක් තමයි මේ කල්යාණ මිත්‍රයන් අපේ ජීවිතවලට කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ අරුණෝදය කියලා කියන්නේ අපි හිරු නැගීගෙන එනකොට සමහර අපිට හිරු පේන්නේ නැහැ. නමුත් පුංචි ආලෝකයක් පේනවා. ඈතින් කන්දකට මුවා වෙලා වෙන්න පුළුවන්. ඈතින් පුංචි ආලෝකයක් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික හිරු උඩට එනවත් එක්කම මේ ආලෝකයේ ටිකෙන් ටික ටිකෙන් දෙබැඩි වෙලා මුළු ලෝකෙම ආලෝකමත් කරනවා. හිරුගෙන් අන්නේ වගේ තමයි කියනවා කල්යාණ මිත්‍ර සේවනියන්. හරියට හිරුගෙන් ලෝකෙම ආලෝකමත් කරන්න වගේ තමයි කල්යාණ මිත්‍රයන් සේවනිය. ඒක කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය. මොකද හිරු නැත්තම් දවස නැහැ. අන්ධකාරයි, කරුවලයි. මේ ගහකොළ හැදින්නේ නැහැ. මේ පරිසරය හැදින්නේ නැහැ. අන්ධකාරයේ දවසම. ඒකවල මේ පරිසරය ලස්සන වෙන්නේ හිරු පායත් පැයීමත් සමග. අනේ වගේම තමයි බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් ගන්නේ ත්‍ිකත්තේදී. ඒ වගේම තමයි මේ ඒ හිරු පායන් නැතුව නම් ලෝකයේ ලස්සන නොවන්න වගේ කල්යාණ මිත්‍රයන් නැති වුණොත් එහෙම මේ ලෝකයේ ලස්සන වෙන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ කුසල රජුරන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ හොඳ මිත්‍රයන් ඉන්න ඕන අපිට. අපේ ජීවිත ගිහි ඇත්තන්ටත් අවශ්‍යයි, පැවිදි ඇත්තන්ටත් අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අනුව ප්‍රකාශ අනුව බොහොම පැහැදිලි අපිට ඒක. එතකොට මේ ගාථාව දිහා බලමු දැන් අපි. නභජේ පාපකී මිත්තේ නභජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ. ඉතින් මුලින් කියනවා මේ ගාථාවේ මුල් කොටස පේන දෙකින් කියනවා එපා කියලා. දෙවෙනි කොටසෙන් කියනවා කරන්න කියලා නෙගටිව් පොසිටිව් වගේ. ඒ වගේ තමයි මේ ගාථාවේ තියෙන්නේ. බලමු අපි දැන් බලමු නභජේ කියන්නේ මොකක්ද කියලා. නභජේ කියලා කියන්නේ භජනය කරන්න එපා කියලා කියන්නේ. ආශ්‍රය කරන්න එපා. කාවද ආශ්‍රය එපා කරන්න කියන්නේ එපා කියන්නේ මේ එක එක ජාති මිනිස්සු ඉන්නවානේ මේ ලෝකේ. ඒ අතර කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට කියනවා ඒ මිතුරන් ඉන්නවා ඒගොල්ලන්ට කියන පාප මිත්‍රයෝ. ඒ පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා කියලා කියනවා. කොහොමද මේ පාප මිත්‍රය අඳුනාගන්නේ? දැන් ආශ්‍රය කරන්න හොඳ නැහැ. හොඳ නැත්නම් ඒ කවුද මේ පාප මිත්‍රය කියලා හඳුනාගන්නේ කොහොමද? කවුද මේ පාප මිත්‍රය කියලා කියන්නේ? එතකොට කියනවා නභජි පාපකී මිත්‍රේ. කවුද මේ පාපක මිත්‍රයන් කියලා කියන්නේ? පාප මිත්‍රයන් කියලා කියන්නේ දැන් ඔය සිගාලෝවාන් සූත්‍රයේ කියන පාප මිත්‍ර කවුද කියලා. එතන කියනවා හතර දෙනෙක්. හය හත් දෙනෙක් ඉන්නවා එතන පාප මිත්‍රයෝ. කවුද? එක්කෙනෙක් ඉන්නවා අඤ්ඤ දත්තුහර කියලා. තව එක්කෙනෙක් ඉන්නවා වචී පරම කියලා. තව එක්කෙනෙක් ඉන්නවා අනුප්පිය භානී කියලා. තව එක්කෙනෙක් ඉන්නවා අපාය සහාය කියලා. ඔන්න ඔය හතර දෙන ආශ්‍රය කරන්න එපා කියලා කියනකොට පාප මිත්‍රෝ කියන්නේ ඒක.
නබජේ පාපකී මිත්‍ය පාපකී මිත්‍ය කියන්නේ අන්න ඒ වගේ. තව ඉන්නවා. එතකොට කවුද අඤ්ඤ දත්තු හර කියලා කියන්නේ සමහර යාළුවෝ ඉන්නවනේ අපිට යාළුකම් පෙන්නලා සමහර අය එන මොකක් හරි උදව්වක් හරි මොනවහරි දෙයක් වුණා වුණාම හරි තමයි මේ සමහර අය එන්නේ. යමක් උදව්වක් උපකාරයක් වුණාම තමයි සමහර අය එන්නේ තමන් ළඟට. මොනවහරි ගෙනියන්න ඕන වුණාම තමන්ගේ මොකක් හරි උදව්වක් උපකාරයක් වුණාම එතකල් අමතකයි. එතකල් මතක නැහැ යාළුකමක් නැහැ එතකල්. මොකක් හරි උදව්වක් වුණාම ලඟට වෙලා හොඳ යාළුවෙක් වගේ නිකන් මෝන පෙන්නන නිකන් කතා කරලා යාළුකමට කතා කරලා මොනවහරි අඤ්ඤ දත්තු හර අරගෙන යනවා. බඩුවක් බහන්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් උදව්වක් වෙන්න පුළුවන්. උදව්ව අරගෙන යනවා. එච්චර ආයෙ නැහැ ඊට පස්සේ. ඒ වගේ අය යාළුවෙකුට සලකන්න එපා කියලා තමයි ධර්මයේ කියන්නේ. එහෙම ආයෙ හිටියොත් එමේ අය අඳුර ගන්න ඕන. ඒ යාළුකමට හොඳට එනවා නෙවෙයිනට යමක් හොඳ දෙයක් කියලා රහස් එහෙම කියන්න හොඳ අය නෙමෙයි. අඤ්ඤ දත්තවර වචී පරම කියලා කියන්නේ වචනයෙන් විතරයි යාළුකම තියාගන්න. මිත්‍රත්වය තියාගන්නේ වචනයෙන් විතරයි. මොකක් කරයි කිව්වම මේ මට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා කියනවා. බොහොම කැමැත්තෙන් බාර ගන්න මට. එහෙම නැත්තම් කියන මට කිව්වනම් වැඩේ කරලා දෙන්න තිබුණානේ. ඔයගේ නිකන් කියලා මේ වචනයේදී විතරයි යාළුකම කරලා දෙන්නේ. උදව්වක් කරන්නේ. නිකන් මට පුළුවන් කරන්න මම මෙහෙම කෙනෙක් උම කියලා යන්න යනවා යන්න ආයේ හම්බ වෙන්නේ තව අවුරුදු ගානකට පස්සේ. එයාට කියන්නේ වචී පරම කියලා. එයාත් පාප මිත්‍රයෙකුට සලකන්නේ. හොඳ නැහැ ඒගොල්ලෝ ආශ්‍රය කරන්න. තව ඉන්නව අනුප්පිය භානී කියලා තව යාළුවෙක් ඉන්නවා. ආශ්‍රය කරන්න හොඳ නැහැ යත්. අනුප්පිය භානී කියලා කියන්නේ එයා මූණ ඉස්සරහ සතුටු වෙන්න ගොඩාක් දේවල් කියනවා හිනා වෙන හොඳට. බොහොම මේ සතුටු වෙන්න ගොඩාක් දේවල් කියන මූණ ඉස්සරහ. ඒකල යනවා යන්නේ එච්චරයි. ආ යාළුකමක් නැහැ. සම්ම මේ ওই වැඩි ඉති මට කරලා දෙන්න තිබුණානේ මට කිව්වා නම්. ඔවගේ කියන මේ යන්න යනවා යන්න. නිකන් සතුටු කරලා යනවා. එමෙ නැත්තම් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් පිටතර හොඳද ඔයා බොහොම හොඳ කෙනෙක් කියලා දැන් මූණ ඉස්සරහා වර්ණනා කර හොඳ වර්ණනා කරන හොඳ තියෙනවා කියලා හොඳ නැති වුණත් තමන් ළඟ ඒ අර යාළුවා හොඳ තියෙනවා වගේ වර්ණනා කරන එයාගේ හිත සතුටු වෙන්න අනුප්පිය භානක මේකයි එයාගේ හිත සතුටු වෙන්න නිකන් මොනවා හරි නැති දේවල් එකක් ටිකක් බොරුවට වර්ණනා කරන කියලා යන්න යනවා අන්නේ තව තුන්වෙනි එක කියන අය තව ඉන්න අපාය සහය කියලා එක්කෙනෙක්. කියන අපායට යන්න තමයි යමග මඟ පාදන්නේ. අමාරු වැටෙන්න. මේ ජීවිතෙත් අමාරු වැටෙන්න තමයි යමග පාදන්නේ. ඒ කියන්නේ පස්පව් දස අකුසල් වලට සම්බන්ධ කරගන්නවා. ඒ කියන්නේ දැන් දන්නවනේ පස්පව් දැන් පංචශීලී පිළිපිටියනේ. අන්න පංචශීලී කැඩෙන ආකාරයේ විදිහේ දේවල් වලට සම්බන්ධ කරගන්නවා. එහෙමයි ඉන්නවා අපාය සහ ඉතින් එහෙත් එක යෙදුනොත් එහෙම අපායට තමයි යන්නේ ජීවත් වුණොත් එහෙම එහෙමයිත් එක ජීවත් වෙනකොට ඒ වැරදි වැරද්දත් එක්ක කරන අය ජීවත් වුණොත් එහෙම මේ ජීවිතයේත් නිකන් අපායක් වගේ මේ ජීවිතෙත් අපායක තමයි ඉන්නේ දුක් විඳින්මින් ඉන්නේ මානසික දුක් විඳ බයෙන් ඉන්නේ නිතරම තමන් වැරදිකට පෙළඹිලා අහුවෙයිද කියලා වගේ මොකද වැරදිමනි කරන්නේ අන්න ඒ වගේ අය ඉන්නවා. ඒ අය ආශ්‍රය කරන්න හොඳ නැහැ. ඉතින් එහෙමයි ආශ්‍රය කරොත් මේ ජීවිතෙත් අපාය වගේ. පරලෝ ජීවිතෙත් අපාය වගේ. ඒගොල්ලෝ කියනවා අපාය සහාය කියලා. අපායට තමයි ඒගොල්ලෝ උදව් කරන්නේ. අපාය ගාමි වෙන්න. ඒ කියන්නේ අමාරු වැටෙන ඒගොල්ලෝ උදව් කරන්නේ. මේ ජීවිතෙත් අමාරු වැටෙන දේවල් තමයි ඒගොල්ලෝ කියන්නේ. තව ඉන්නවා මේ මෙහෙම. හෝති පාන සඛා නාම හෝති සම්මිය සම්මියෝ කියලා ඉන්නම හෝති පාන සඛා නාම සඛා කියලා කියන්නේ යාළුවාට ඉන්නවලු මේ පාන සඛා කියලා යාළුවෙක්
එයා යාළු වෙන්නේ මේ ඔය මත්පැන් බොන්න පානය කරන්න අන්න ඒ වගේ වෙලාවල් වලින් තමයි යාළු වෙන්නේ දැන් මේ මත්පැන් බොන්න යාළු වෙන්නේ නැත්තු ඒ මත්පැන් බීපු වෙලාවට විතරයි යාළුකම තියෙන්නේ මත්පැන් බොන්න විතරයි යාළු වෙන්නේ ඉතින් නැත්තම් යාළුකමක් නැහැ මත්පැන් බොන්නේ නැත්තම් එම් යාළුකම නැහැ යාළුකම එතනින් මත්පැන් දැන් කලක් තිස්සේ කවුරු හරි කෙනෙක් මත්පැන් බීපී හිටියොත් එම් තමයි තමන්ගේ යාළුවෙක් එක්ක मत्पेन्दे යාලුකම මේ වෙලාවේ වැඩි හොඳට කතා බහ කරන ඔක්කොම එක මාන ගැටකට ඇවිල්ලා නික මට්ටමකට ඇවිල්ලා අන්න ඒ මත්පැන් බොන එක බොහොම නරක දෙයක් මොකද මත්පැන් බිව්වම මේ හොඳට සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවනේ අපිට සිහිය පිහිටවන්නනේ බුදුහාමුදුර අපිට දේශනා කළ පිසිය සතිය ගැන සතිපට්ඨාන සූත්‍ර දේශනාවක සතිය පිහිටුවා ගන්න හැටි සිහියෙන් කටයුතු කරන හැටි මේ මත්පැන් බිව්ව මොකද වෙන්නේ සිහිය නැති වෙනවා जीवित फिर वैद्युकूल बलवाम मत्पेन बोन बोन तमंगे स्नायु दुर्बलता व्यक्ति අනිවිදියට බලනකොට මේ මත්පැන් බොන එක බොහොම නරක දෙයක්. ඒ වගේ ඒක තමයි යාළු වෙන යාළුවෝ ඉන්නවා. ඉතින් මත්පැන් බිවන් පස්සේ මුළු ගලක් තියනවා වේදනාවෙන් විපාක තියනකොට ධන හානි වෙනවා. ආරවල් ඇති වෙනවා ලැජ්ජාව කියන එක නැති වෙලා යනවා. ඒකට අබ්බැහි වුණාට පස්සේ ඉතින් අද ලෝකයේ බොහෝ දෙනෙක් මත්පැන් වලට පුරුදු වෙලා ඉන්නේ. ඒක හොඳ දෙයක් කියලා තමයි සලකන්නේ මොකද දෙනෙක්. ඉස්සරට වඩා මත්පැන් පහසුවෙන් අද ගන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසා මේ මත්පැන් බොන යාළුවන්ගෙන් ඈත් වෙන්න ඕන. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක ධර්මානුකූල පිළිවෙතක් නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරේ නිතරම සතියෙන් ඉන්න කියලා, සිහියෙන් ඉන්න කියලා. ඒ සිහියෙන් ඉන්න කෙනාට තමයි ධර්මාවබෝධයට යන්න පුළුවන් කම ලැබෙන්නේ. නැත්තම් බනහල වැඩක් නෑ මේ මත්පැන් බිබී සිහිය නැති කරන හැමදාම එහෙම කර කර ඉඳලා මේ බණහනගේ තේරුම නැහැ. යාට ඉදිරියට යන්න බෑ ධර්මයේ. සිහිය පිහිටුවාගත්තු එක්කෙනාට තමයි ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් භාවනා කරන්න කාරණේ තමයි චිත්ත කියලා කියන්නේ. චිත්ත කියලා කියන්නේ සමාධිය. එතකොට සද්ධා වැඩෙනවා භාවනා කළා. හිතේ සමාධිය වැඩෙනවා. ඊළඟට ප්‍රඥා කාරණා කාරණා මොනවද කියලා අවබෝධ කර ගැනීම ශක්තිය ලැබෙනවා. ඉතින් සමාධිය වැඩෙන්නේ නැහැ මේ සිහිය දැඩි කරගන්නේ කෙනාට. ඒ නිසා එයා ධර්මයෙන් ඈත් වෙනවා. මතක ශක්තිය ටිකෙන් ටික අඩු වෙගෙන පිරිගෙන යනවා. ඒ නිසා හෝති පාන සකහානාම ඒ වගේ තින්නවලු යාළුවෙක්. මත්පැන් බීම සඳහා එකතු වෙන යාළුවෝ. ඒ ඇයි හොඳ නේවර පාප මිත්‍රු හැට සලකන්නේ. හෝති සම්මිය සම්මියෝ කියලා කියන්නේ නිකන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හෝති සම්මිය සම්මියෝ කියලා කියන්නේ මේ හොඳයි හොඳයි කියලා හැම දෙයක්ම අනුමත කරන යාළුවෝ ඉන්නවා මොනවා කරත් මේ ඔයදී හොඳ නැහැ කියලා කියන්නේ මේ මොනවා කරත් ආ හොඳයි හොඳයි කියලා හැම දෙයක්ම අනුමත කරන යාළුවෝ ඉන්නවා ඔන්න ඔය කී වගේ කියන අය පාප මිත්‍රය හට සලකන आश्रय දේවල් වලට බොහොම බරපතල දේවල් බරපතල වැරදි කරන්නේ ඒගොල්ල. මොනවද කරන්නේ? ඒගොල්ල මේ ඔය හොරකම් කරනවා,
ගෙවල් බිඳිනවා මං පහරනවා එතකොට මං පහරනකොට කියන්නේ මගේ ඉඳලා රැකලා අනිත් අයගේ දිවල් හුරකම් කරනකොට ඊළඟ ආයුධ තියෙනවා ඒත් අනිත් අයගේ ජීවිත නැති කරනවා මිනිස් ඝාතනය කරනවා අනිත් වගේ ඒගොල්ලන් කියන්නේ අදම පුරුෂයෝ කියලා. ඉතින් ඒගොල්ලෝ කාලු ඒ වගේ අය යාරුනොත් එහෙම ජීවිතේ වැඩි කල් පවතින එක පිළින් අමාරු වෙනවා. අනිත් ඒගොල්ලන් ඈත් වෙන්නට ඕන. ඉතින් මේ ඇත්තන් නම් ඒවා කියන්න ඕනේ අදම පුරුෂයන් නම් කොමනක් ආශ්‍රය කරන්න නැති කිබා අපි දන්නා මේ මේ ශ්‍රී ලාංකේය බණහන මේ බෞද්ධ පිළිතුරු නම් ඉතින් අදම පුරුෂයන් කොමනක් ආශ්‍රය කරන්නේ. ඒක දැනගෙන තියාගන්න එක හොඳයි කාට හරි අවවාදන් සාසනා කරනකොට. ඒ වගේ කවුරු හරි මගකට වැටුනොත් මේ ගොල්ලන් ඈත් කරගන්න උන අවශ්‍ය වෙනවා. එතකොට පාපක පාප මිත්‍රෝ කියන තව තියෙනවා. අපි මුලින් කිව්වා මේ පස්පව් දස අකුසල් වලින් වෙල නිරත වෙලා ඉන්න අය පංචශීලයේ කඩන අය. පංචශීලයේ ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් පංචශීලයේ කඩන අය මේගොල්ල පාප මිත්‍රයෝ. දස අකුසල් වල නිරත වෙනවා. දස අකුසල් කියන්නේ ප්‍රාණඝාත අදත්තාදාන කාම විච්ඡේචාර තුනයි. මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප එතන හතරයි. අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිටුව දස අකුසල්. එතකොට ඒ වගේ නිරත වෙන අය පාප මිත්‍රයෝ. දැන් බලන්න මුසාවාද බුරු කියන අය. සමහර අය බුරු කියන්නේ පුරුදු වෙච්ච අය ඉන්නවා. එයා ආශ්‍රය කරන්න ගියොත් එහෙම අන්න ළමයින්ට මේ වගේ බොරු කියන කවුරුද ආශ්‍රය ලැබුණත් එයාත් පුරුදු නම් බොරු කියන්නේ පාප මිත්‍රයෝ. පිසුනා වාච කියලා කියන්නේ කේලාම් කියන එක. අනිත් අය බිඳවන්න මිත්‍රත්වයේ බිඳ දමන්න යාළුකම් බිඳ දරමන්ට යම් යම් දේවල් කියනවට කියන එයාට කියනවා ඒකට කියන පිසුනා වාච කියලා කේලාම් කියන එක. පරුසාවාච කියලා කියන්නේ මේ අනිත්‍යගේ හිත රිදෙන වචන. ඒවට කියනවා පරුස වචන කියලා. ඉතින් පරුස වචන කියන්න පුරුදු වෙනවා ඒ වගේ ආශ්‍රය කරොත්. ළමයෙකුට එහෙම මේ පරුස වචන කියන කෙනෙක්ව ආශ්‍රය කරලා ලැබුණොත් එහෙම පිරිසක් හරි කෙනෙක් හරි ඒ ළමයි හරි ඉක්මනින් පුරුදු වෙනවා පරුස වචන කියන්නේ. ඒවල පාප මිත්‍රයෝ. හොඳ නැහැ. අහලා ගිරා පෝතකෙන් දෙන්න ඒ කතාව ගිරව දෙන්නේ දෙපැත්තට ගියා නේද? අහලා තියෙනවා මේ කතාව අන්න බලන්න. ඒ වගේ පාප මිත්‍ර හොඳ අය ඇසුරට ගන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ මේ පරුසාවාච සම්පප්පලාව කියලා කියන නිකන් ඔයේ වැඩක් නැති හිස් දේවල් වැඩක් නැ තමන්ට වැඩකුත් නැ අනිත්‍යයට වැඩකුත් නැ මේ ජීවිතයට වැඩකුත් නැ පරලොවට වැඩකුත් නැ කිසිම වැඩක් නැති දේවල් හිස් දේවල් ඔය කතා කරගෙන ඉන්නවා. මොකද උනේ ඔය එක එක දේශපාලන තොරතුරු අනම්මනම් ඕන නැති දේවල් Tamanට අදාළ නැති අනිත්‍යරත් වැඩක් නැති ඔයේ දේවල් අනුන්ගේ වැරදි අඩුපාඩුකම් ඔය කතා කර. ඒවල කියන සම්පප්පලාව නැත්නම් හිස් වචන කියලා කියනවා. ජාන්නේ වගේ ඒ වගේ අකුසල් ඒවල කියන අකුසල් කියලා. ඉතින් මේ අකුසල් කියන්නේ මොකද? ඒ අය ඉදිරියට යන්නේ නැහැ. ජීවිතේ දියුණුවක් නොබන්නේ. පිරිහීමටපත් වෙනවා. ඒවයි ආශ්‍රය කරන්න හොඳ නැහැ. ඒ වගේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි අහලා තියෙන මං කෙටියෙන් කියන අවිද්‍යාව කියලා කියන්නේ දැඩිව ඇති කරගත්තු ලෝභකම. ඒකේ තියෙන්නේ ඒක මේ කයින් වචනයෙන් කරන දෙයක් නෙමෙයි. මේක ඇති වෙන්නේ හිතේ. දැඩිව ලෝභකම ඒකත් අකුසලයක්. එතකොට ව්‍යාපාද කියලා කියන්නේ තරහා ඇති කරගන්න. තරහා ඇති කරගෙන අනිත්‍යයට අයහපතක්මයි කරන්නේ. තමන්ගේ හිකත් ඇතිවෙන හිතේ. ඒවත් පව්. ඒ වගේ අය ආශ්‍රය කරන ගියන් පස්සේ ඒ අනිත්‍යයට එක බෝ වෙනවා. මිච්ඡාදිත්‍ති කියලා කියන්නේ මේ හොඳ මාර්ගයක් තියෙනවා යන්න. ඒ මාර්ගය යන්නේ නැතුව වැරදි හරි කියලා පිළි අරන් ඒ මාර්ගය යන එක තමයි මිච්ඡාදිත්‍ති කියන එක. දිගට විස්තර කරන්න පුළුවන් කාරණා ඕවා. ඒ කියන්නේ ඕ වගේ දේවල් කරන අය, ඒ වගේ සිතිවිලි තියෙන අය, ඒ වගේ කතා කරන අය තමයි පාප මිත්‍රයෝ යටි සලකන්නේ. අන් ওই වගේ ගති පැවතුම් තියෙන, ඇවතුම් පැවතුම් තියෙන අය පාප මිත්‍රයන්. ඒ අය ආශ්‍රේ හොඳ නැහැ. ඒගොල්ල නභජී භජනේ කරන්න හොඳ නැහැ. එතකොට භජේත් කියලා කියන්නේ භජනේ කරන්න ආශ්‍රේ කරන්න. කාවද ආශ්‍රේ කරන්නේ?
කියන එක දැන් ඔන්න බලමු කවුද ආශ්‍රය කරන්න හොඳ කියලා. එතකොට ඒගොල්ලන්ට කියනවා මේ කල්යාණ මිත්‍රව කියලා ඒගොල්ලන්ට කියන්නේ. මම මුලින්ම කිව්වනේ මේ ශාසනයත් පවතින්නේ කල්යාණ මිත්‍රය ඇසුර නිසා කියන එක බුදුහාමුදුරු දේශනා 100%ක්ම මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා කියන එක බුදුහාමුදුරු දේශනා කරනවා. කල්යාණ මිත්‍රයන් අවශ්‍යයි නිසා කවුද එක්කෙනෙක් හරි නැත්නම් පිරිසක් හරි මේ කල්යාණ මිත්‍රව ඉන්න ඕන මේ ජීවිතේ ඉන්න තුරු මම මුලින් කිව්වනේ අම්මා තාත්තා පුංචි කාලේ ලැබිච්ච හොඳම කල්යාණ මිත්‍රව දෙන්න හොඳ නරක හොඳට කියලා දෙන්නේ ඒ හොඳ අම්මලා තාත්තා නරක අම්මලා තාත්තලා ඉන්න බොහෝ කලාතුරකින් ඉන්නවා බොහෝ සෙයින් ඉන්නේ හොඳ අම්මලා තාත්තලා දරුවන්ට කවදාවත් මොන අඩුපාඩු ගන්න තිබුණා දරුවන් නොමග යවන්නේ ඉතින් අපට ලැබෙන හොඳම කල්යාණ මිත්‍රව දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න ඊට පස්සේ අම්මගෙන් තාත්තගෙන් දේවල් ලොකු වෙලා හැදිලා වැඩිලා එනකොට පස්සේ ඉස්කෝලේ යනකොට එනවා ගුරුවරු දැන් අම්මයි තාත්තත් ඉන්නවා එතකොට ගුරුවරු තමයි හොඳ කල්යාණ මිත්‍රව හොඳ ගුරුවරු නරක ගුරුවරුත් එන්න පුළුවන් හොඳ ගුරුවරු ඉන්නවා අන්නේගොල්ල හොඳ කල්යාණ මිත්‍රව ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමි භාර්යාව දෙන්න හොඳ කල්යාණ මිත්‍රව දෙන්න जीवित හැමදාම ඉන්නවනේ මරණ කල්ම තේස හොඳ යාළුව දෙන්නේ. ඉතින් කවදාකවත් පිරෙන්නේ නැහැ. හොඳ යාළුව දෙන්නේ කිය දෙන්න. අන්න එතකොට අන්න හොඳ යාළුව මොනවද මේගොල්ලෝ කරන්නේ? අර අකුසල් මුලින් අපි කියවනේ මුලින් අකුසල් වලින් ඈත් වෙනවා කියලා. අකුසල් වලින් ඈත් වෙන කුසල්මයි කරන්නේ. අර මම ඉස්සලා අකුසල් කිව්වනේ. අකුසල් ඒ කියපු අකුසල් වලින් ප්‍රාණඝාත, දත්තා දාන, කාම විචාර, මුසාවාද, පිසුනාවා ඒ වගේ ඇත්තට හොඳ දේවල් කරන්න. යම් හොඳ දේවල් කරන්න කියන ඒගොල්ලන්ට කතා කරනවා. බණ අහන්න යම් පන්සල් යම් මේ දානි දෙන්න යම් මේ අහවලාට සලකමු. මේ වගේ හොඳ දේවල් කරමු කියලා මේ යහපත් දේවල් කරන්න එයයි කතා කරනවා. හොඳ යාළුවෝ. ඒකෝ අන්න ඒ වගේ අය තමයි අකුසල් වලින් ඇත්තට කුසලයට යන අය. පංචශීලයේ කවදාකවත් කඩන්නේ ජීවිතේ නැතුණොත් පංචශීලයේ කඩන්න පංචශීල ආරක්ෂා කරනවා. මේ පංචශීල මොනවද කියන අමුතුන් පැහැදිලි කරන මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මතක තියාගන්නකෝ. තමන් දන්නවනේ පංචශීලයේ පංචශීලයේ කඩන්නේ හොඳ යාළු හොඳ මිත්‍රයෝ පංචශීලයේ කඩන්නේ. එතකොට තවත් මේ හොඳ යාළුවන්ගේ ලක්ෂණ මෙන්න මෙහෙම තියෙනවා. පියෝච ගරු භාවනීයෝ අනවරණ පියෝච කියලා කියන්නේ හොඳ යාළු හරි ප්‍රියයි කියන්නේ මේ ප්‍රියශීලීව තමයි කටයුතු කරන්නේ හොඳ යාළු හොඳ මිත්‍රයෝ ඒගොල්ලන් කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ ඒකට ප්‍රියශීලී හරිම කවදාකවත් නරක වචනයක් කියන්නේ නැහැ පරුෂ වචනයක් කියන්නේ අනිත්‍යර හිත රෙදෙන විදිහට කතා කරන්න හරි ප්‍රියයි ඒ ඇත්තන්ගේ වචනේ හරි ප්‍රියයි අහගෙන ඉන්න නපුරක් කරන්නේ සමහර අය ඉන්නවා හොඳට වගේ කතා කරන්න යටින් මොකක් හරි මේ හිත රිදෙන ආකාරයට යටින් මොනවා හරි කියන්න තමයි හොඳින් වගේ කතා කරලා යටින් හිත රිදෙන විදිහට මොනවා හරි කියන අය ඉන්නවා අනේ ඒගොල්ලෝ පියෝච නෙමෙයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ප්‍රියය නෙමෙයි හොඳට දැනගන්න කවුද කියලා ඉතින් හොඳ අය මේ ප්‍රිය කට්ටි ප්‍රිය ඇත්තු මේ ප්‍රීශීලී වචන තමයි කතා කරන්නේ අයි ඇත් හිතේ එකක් තියන්නේ ඇතින් එකක් නැහැ. තව එකක් ඊළඟ දෙක තමයි පියෝච ගරු භාවනීයෝ අන්න හොඳ එක්කෙනාගේ තව ලක්ෂණයක්. හොඳ මිතුරන්ගේ, කල්‍යාණ මිතුරන්ගේ තව ලක්ෂණයක්. ඒ හොඳ යාළු හොඳ අය ආශ්‍රය කරන හොඳ අය එයාගේ ආත්ම ගෞරවය කියන එකක් තියෙනනේ මිනිස්සුන්ට. ඒ ආත්ම ගෞරවය කියන එක කෙලස ගන්න නැති කරගන්න. මේ ආත්ම කියන එක අපි
මේ එහෙම නෙමෙයි කියන්නේ මෙතන මේ ආත්ම ගෞරවය එක එක පුද්ගලයන්ට තියෙන හොඳ එයා හොඳයි කියලා කියන්න යම් කිසි හොඳ ගතිගුණ ස්වභාවයක් මේ ගතිගුණ වැඩි කර ගන්නවා ඒ වගේ තමන්ගේ ගෞරවය තමන්ගේ පර්සනලිටි එක හොඳට ආරක්ෂා කර ගන්නවා තමන්ගේ පෞරුෂත්වය හොඳට ආරක්ෂා හොඳට ඉන්නවා ඒ කියන්නේ මේ බොරු කිව්වොත් තමන්ගේ පෞරුෂය පිරිනවා හොරකම් කළොත් පෞරුෂය පිරිනවා වංචාවක් කරොත් එීම පෞරුෂය පිරිනවා ඉතින් පියෝච ගරු භාවනියෝ ඒ ආත්ම ගෞරවයේ පිරිහෙන විදිහ කිසිම ගොඩක් තියෙන දේවල් තියෙනවා ආත්ම ගෞරවය පිරිහෙන්න කරන දේවල් ඒ මොනවත් කරන්න තමන්ගේ ආත්ම ගෞරවය හොඳට ආරක්ෂා කරගන්න ඕන මේ හොඳ අයගේ තව ලක්ෂණය පියෝච ගරු භාවනි වත්තාච වචනක්කම බලන්න එතකොට හොඳ යාළුවෝ හොඳ මිත්‍රයෝ මේ වැරද්දක් තියෙනවා නම් මේ තමන්ගේ යාළුවාට වැරද්ද පෙන්වලා දෙනවා ඔන්නෝගේ වැරදි කියලා ඔබගේ මෙන්න මේ අඩුපාඩුව තියෙන මෙන්න මේක වැරදි කියලා වැරද්ද පෙන්වලා දෙනවා මේ වැරද්ද කරන්න එපා කියලා කෙදෙම කියන මොනට තරහින් නෙවෙයි කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්නේ සමහර අය ඉන්නව වැරද්ද එමු කියලා ආයෙ පැත්ත පලාතුර බලන්නේ තරහ වෙනවා තදහටම තරහින් කියන්නේ එහෙම නෙවෙයි මෛත්‍රී සහගතව ඒ වැරද්ද පෙන්වලා දෙන්න ඕනේ. ඒක තමයි වත්තාච කියන්නේ. වැරද්දක් කළාම මේ වැරද්දත් හොඳයි කියලා කියනවා නම් හොඳ යාළුවෙක් නෙමෙයි යා. වැරද්දක් කළාම වැරද්ද පෙන්වලා නොදී ඉන්නවනම් ඒත් හොඳ යාළුවෙක් නෙමෙයි. වැරද්ද පෙන්වලා දෙනවා. පෙන්වලා ඒක හැබැයි සමහර ඒවා තියෙන වැරදි පෙන්වලා දෙනකොට ප්‍රසිද්ධිය පෙන්වලා දෙන්න හොඳ නැහැ. ඒක යාට අගෞරවයක් වෙන එක. වැරද්දක් තුනක් පැත්තකට කතා කරලා විවේක වෙලා ආවාට විවේක තියෙනවද කියලා අහලා එහෙම බලලා සුදුසු වෙලාව එයාගේ මානසිකත්වෙත් හොඳ වෙලාවක වුණ බලන්නේ මානසිකත්වෙත් හොඳ වෙලාවක් බලලා එයාට ඒ වැරද්ද පෙන්වලා දෙන එක තමයි වත්තාච කිව්වේ ඒකයි මතක තියාගන්න වචනක්‍රම ඒ වගේම තමයි මේ තමනුත් කියන දේ කරනවා ඒ කියන්නේ තමන්ද මේ ආදර්ශමත් කෙනෙක් වෙනවා ඒ කියන්නේ තමන් කියන දේ කරන එක යථාවාදී තථාකාරියලා කියන්නේ තමන් කියන දේම තමයි තමන් කරන්නේ තමන් එකක් කියලා එක විදිහ හැසිරීමක් තමන් නැති වෙලා එහෙම එකක් නැහැ අන්න ඒ වගේ තමන්ගේ ඒ කියන ලක්ෂණම තමයි තමන්ගේ ළඟ තියෙන උඩින් යටින් දෙකින් අන්න ඒ අයත් උන යාළුව ආශ්‍රය කරන්න ඒ උන විදිහට කල්යාණ මිත්‍රයන් ගොඩක් ඉන්න හොඳ ලක්ෂණ තියෙන ආශ්‍රය කරන්නට. ඉතින් එවැනි වෙන තමයි ආශ්‍රය කරන්නට. මේ ගාථාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මොකද දන්නවද මම මේ කතාවක් කියන්න පොඩ්ඩක් ඉතින්. ඒක කියන්නේ ඉස්සෙල්ලා හොඳ යාළුවා තව ටික මම කියන්න. හොඳ යාළුවන්ගේ ලක්ෂණ. නිදීනං පවත්වාරං යම්පස්සේ වජ්ජ දස්සිනං නිග්ගහ්‍ය වාදින් මේධාවි తాదిసం భజనం తాదిసం భజమానస్స సియ్యో హోతి నపాప్యో మే ఓయ్ హితియా మే ఇక్త ఇక బ్రాహ్మణ పౌలక్ హితియా బుద్ధుజానన్ వహన్సకి కాలేది బహుమ ధనవత్ ఇతిన్ పియా ఇన్న కాలేమ మే ఈగొల్లంగి ధనవత్కమ పిరియెన్న గత్త ఏమ వెనవనే మినిస్తుంట ධනවත් කියම් පිරි වුණා දිමාවුපිය නැතුව නම් පුතත් එතකොට ඉතුරු වුණා ගෙදර පුතාට ධනෙ ආදී නෑ පුතා දුප්පත් පුතෙක් බව පුතා දුප්පත් බමුණෙක් බවට පත් වුණා මොකද දිමාවුපිය ඉන්න කාලෙම බොහොම ධනවත් වෙදන ධනෙ පිරිහිලා ගියා එතකොට මේ පුතා බොහොම දුප්පත් විදිහට හිටියා දිමාවුපිය කියලා තිබුණා ඔබ බමුණෙක් බ්‍රාහ්මණෙක් නිසා මේ පොඩි පොඩි කුච්චර දුප්පත් වුණා පොඩි පොඩි කුලී වැඩ රැකියාවල් එහෙම කරන්න යන්න එපා කියලා ඒ නිසා ගෙදරට මෙලා හිටියා බොහොම අමාරුවෙන් ජීවත් වුණා ඉතින් මගේ ගෞරවයක් පිරියන මම පොඩි පොඩි ආරක්ෂාවල් දෙම කරන්න ගියොත් එහෙමනේ කල්පනා කළා දැන් මම මොකද කරන්නේ කියලා කල්පනා කළා යා කල්පනා කරා පන්සලට යන්න ඕන කියලා පන්සලට ගිහලා පන්සලේ දාන ශාලාවේ දාන බෙදෙන ඒවා අස්බස් කරන ඒවා පන්සල අතුපතු ගාන ඒවා පිරිසුදු කරන්නේ මතාවත් කරන දැන් මේ දුප්පත් තරුණ බමුණා ඉන්නවා ඉතින් කාලයක් ඉන්න මෙයාගේ නම රාධ
මේ රාද කියන මේ තරුණ බමුණ බොහොම කාලයක් ඉන්න ඕම ඉන්නකොට ඉතින් මෙයාට මහානකම් මහාන වෙන්න ඕනකම උකුත් තියෙනවා ඉතින් කාලයක් ගතවම දැන් ටික ටික වයසට ගියා මේ මහාන කරන බව අවුරුදු ගණන් ගියා මේ මහාන වෙන්න ඕනකම උකුත් තියෙනවා නමුත් මහාන වෙන්න ඕනද කියලා අහන්නෙත් නෑ මේ හාමුදුරුවෝ කවුරුවත් අහන්නේ මහාන වෙන්න ඕනද කියලා ඉතින් මෙයා ඉන්නවා පන්සලේ වැඩ කරගෙන උන් ඉන්නවා තවසන්දා බුදුරජාණන් වහන්සේට පෙනුණා මේ රාදට නිවන් දැකීමට පින් තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක් මේක දැකලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ රාද ඉන්නවානේ මේ රාද බොහොම පින්වන්ත කෙනෙක්. ඉතින් කවුරුත් මේ රාදට වණකම තියෙන මහණ වෙන කවුරුත් කල්පනා කරන්නේ නැද්ද රාදව මහණ කරන්න කියලා. නෑ ස්වාමීනි අපිට කිසි කෙනෙකුට හිතෙන්නේ රාදව මහාන කරන්න කියලා එහෙම අපි එහෙම පැහැදීමක් නෑ එහෙම කියලා මහාන කරන්න ඕනකමක් ආවේ නෑ කියලා කියනවා ඊට පස්සේ බුදුහාමුදුරු අහනවා විසුණු වහන්සේලාගෙන් ඒ රාද gedara ඉන්න කාලේ ওই පන්සලට ඉන්න ඉස්සර වෙලා එයා කරපු එයා gedara ඉන්න කාලේ හමු වෙලා එයා කරපු එක හොඳක් හරිමත් තියෙනවනම් එයා ඒ හොඳ සිහිපත් කළා ඊට කලගුණ සැලකීමක් වශයෙන් යව මහාන කරන්න කියලා. ඉතින් සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා මොනවද මෙයා කරපු හොඳ කියලා. එයා ගෙදර ඉන්න කාලේ ගෙදරට පින්දපාති වැඩියම සරියුත් හාමුදුරුවෝ බොහෝම ගෞරවයෙන් එක දවසක් පින්දපාති වැඩුවා මේ දුප්පත් බ්‍රාහ්මණය ගෙදර ඉන්නකොට. ඒක අර සරියුත් හාමුදුරුවන්ට මතක් වුණා ස්වාමීනි මට ඒ කාරණේ මතකයි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. අන්න ඒකවත් සලකාගෙන ඒ කැලගුණ සලකාගෙන අන්න ඒකවත් සලකාගෙන මේ මේ බමුණ මහාන කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ සරියුත් හාමුදුරන්ගේ මූලිකත්වයෙන් මේ රාද කියන මේ බමුණව මේ බ්‍රාහ්මණයා මහාන කළා. මහාන කළා වැඩි කල් ගියන භාවනා කරලා රහත් වුණා. ඊටු බුදුහාමුදුරු දේශනා කරනවා නිධීනං පවත්වානං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගය්‍ය වාදින් මේ දාවි තාදිසං පණ්ඩිතං භජේ කියන් තාදිසං පණ්ඩිතං භජේ අන්න ඒ වගේ පණ්ඩිතයන් භජනය කරන්න නිධානයක් වගේ තියාගෙන ඉන්නේ. කියන්නේ නිධානය කියලා කියන්නේ ඔය ධන ආදී තැම්පත් කරන්න මේ ඉස්සර මිනිස්සු පෙළඹුණ ඔය මේ ගල් යට ආදී මේ තැන්වල මේ මිනිස්සුන්ට පහසුවෙන් ගන්න බැරි තැන්වල එහෙම නිදන් තැම්පත් කර ඉස්සර රජවරු හිම කලේ. අනේ වගේ ඒ වගේ මේ මේ පරණ දෙයක් කරපු හොඳ දෙයක් නිධානයක් වගේ මතක තියාගෙන ඉඳලා. නිධීනං පවත්වාරා අන්න ඒ වගේ ආශ්‍රය කරන්න එක මතක තියාගෙන සලකන කච්චිය යම් ඒ වගේ හොඳ දේක් මතක තියාගෙන කටයුතු කරන අය වැරද්ද හොඳට පෙන්වලා දෙන යම් පස්සේ වැරද්ද දැක්කම් පස්සේ ඒ වැරද්ද පෙන්වලා දෙන අන්න ඒ වගේ ආශ්‍රය කරන එක බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙතෙන්දී ඒ ගාථාවේ තීරුම මේකයි ඊට පස්සේ මේ ගාථාව නබජේ පාපකී මිච්ඡේ කියන ගාථාව දේශනා කිරීම හේතුවත් මම කියන්නේ මොකද මේ බුදුජානන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය හොඳයි කියලා දේශනා කරන් නිමනට මාර්ගයක් පැටියටයි. මම මුලින්ම කිව්වානේ මේ ශාසනයේ පවතින කල්යාණ මිත්‍රයන් නිසා කියලා 100%ක්ම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියන. ඉතින් මේක නිවරට මග පෑදීමක්. බුදුහාමුදුරුවෝ මේ සිද්ධාර්ථ කුමාර කාලේ හොඳට ආශ්‍රය කරපු කෙනෙක් තමයි චන්න කියන ඇමතිවරයා. අහලා තියෙනවනේ චන්න. අර මේ ගිහිගෙන් නික්මන දවසෙත් යත් එක්කනේ ගියේ ගිහිගෙන් නික්මන අර අනුමගන්තරින් අර අස්සත් එක්ක පිටත් වුනේ චන්න කියන ඇමතිවරයත් එක්කනේ ගියේ අන්න චන්න පස කාලයේදී බුදුහාමුදුරුවන්ගේ මහාන වුණා ඉතින් එයා හර ප්‍රතග්ජන කෙනෙක් කෙලෙස් සහිත කෙනෙක් ඉතින් එයා කල්පනා කළා මේ චන්න කල්පනා කළා මම මේ ශාසනය පැවිදි වෙච්ච නිසා මට බුදුහාමුදුරුවන්ට ගිහි කාලේ තියාලඟ මම හිටියානේ හොඳට පැවිදි වුණාට මම පස්සෙන් ගියේ. ඒ නිසා මට හොඳට සලකයි පැවිදි වුණාට පස්සේ කියන පැවිදි වුණාට ඉතින් මේ
බුදුජානන් වහන්සේ එහෙම තනතුරු දෙන කෙනෙක් නෙමෙයි ආයත සුදුසු ආයත තමයි තනතුරු දෙන්නේ ශාසනය. ඒ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු. අනේ වගේ මහා කාශ්‍යපන් උද්දාරේ 80 මහක් ශ්‍රාවකින් ඉඳ තනතුරු ලාභී. එහෙම තනතුරුක් දෙයි කියලා බලාපොරොත්තු වෙන මේ චන්නහමඳුරු මහණ වෙන. සමහර අය එහෙම චන් බල මේ එක එක තැන්වලදී එක එක තැන්වලට ගිහලා තනතුරු බලාපොරොත්තු වෙලා ඉන්නානේ. ඒව කියන්නේ තමයි චන්නහමඳුරු කියලා කියන්නේ. ඉතින් චන්නහමඳුරු එහෙම තනතුරක් බලාපොරොත්තු වුණා. ඉතින් මේ තනතුරක් දුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දොස් කියන්න පටන් ගත්ත බුදුහාමුදුරන්ට. ඉතින් එදා හිටියේ නැහැ කවුරුත් පිටත මම විතරයි හිටියේ තනියම යනකොටත් මම විතරයි ගියේ. නමුත් මට කිසි තනතුරක් දෙන්නේ නැහැ මේ සරියුත් මොගලන් කියලා දෙනමක් ඉන්නවා. මහා කාශ්‍යප කියලා මේ තනතුරු ලාභින් ඉන්නවා. මේ අග්‍ර ශ්‍රාවක කියලා කියනවා. එහෙමයි ඉන්න මං ඒවල පස්සේ හම් වෙච්ච අය. මට කිසි තනතුරක් දෙන්නේ නැහැ කියලා දොස් කියන්න පටන් ගත්තා. දැන් බණ භාවනා කරේ නැහැ බණ ඇහුවේ නැහැ. දොස්කී කිය හිටියා මේ ශාසනික කටයුතු බුදුහාමුදුරන්ටයි ශ්‍රාවකින්ටයි දොස්කී කිය ඔහේට දිගටම යා ඒ වගේ නිකන් හරදරයක් කරා මේ ශාසනයට එහෙම කරගෙන ඉන්නකොට මේ මේ බුදුහාමුදුර මේ ගාථාව දේශනා කරේ අන්නේ වෙලාවේ එයාව ඇසුරෙන් ඈත් කරලා එතකොට ආනන්ද හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ තන්නතල මොකද කරන්න කියලා ඉතින් තන්නට මේ දඬුවමක් දෙන්න කියලා කිව්වා මොකක් දඬුවම මේකයි ඉතින් බුදුජානන වහන්සේ පිරිනම් පාන මැනකොටත් ඒ කාලේ මැනකොටත් මේ චන්න මේ චන්න හාමුදුරු මේ හරගිල්ලා හිටියේ නෑ ඉතින් මේ එයා අත්හරින්නත් බෑ අපි හාමුදුරුන්ට මොකද බුදුහාමුදුරුට සම්බන්ධයක් තිබිච්ච කෙනා අත්හරින්නත් බෑ ඉතින් බුදුහාමුදුරු දේශනා කළා අන්තිම වෙලාවේ බුදුහාමුදුරු දේශනා කළා මම පිරිනම් පෑවට පස්සේ චන්නට දඬුවමක් දෙන්න මෙන්න මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ මොකද බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ ඈ කතා නොකර ඉන්න බොහොම හොඳයි අන්න කතා නොකර ඉන්න දඬුවම දෙන්න කිව්වා ඉතින් ඉතින් බුදුහාරු පිරුණම් පාවට පස්සේ චන්නහමඳුරුත් එක්ක කවුරුවත් කතා කරන්නේ නැහැ කවුරුවත් කතා කරන්නේ නැහැ චන්නහමඳුරුත් එක්ක චන්නහමඳුරු වැරද්දක් කළාම වැරදි කියලා කියන්නේ නැහැ හොඳක් කළාම හොඳයි කියලා කියන්නේ නැහැ කවුරුවත් කතා බහක් නැහැ හාමුදුරු ඔක්කොම විහාරේ किसी के कथा एक लुक दंडू मकुना चन्न हर दुखहितुना तमंग पीले बांधव दुखहितुना मगे वैराधनी साधा मैं उपू मगे कथा कर चन्न हम एक भावना राहत ये कारण मुड़कर बुध हम खाली देश गाता वक्त मित्ती नभजी पाप की मित्ति नभजी पुरुषार्थ भजेत मित्ति चन्न हम अंत හොඳ මිත්‍රයෙක් වඩපත් උනා මේ හාමුදුරු පිළිස. ඒ නිසා තමයි චන්න හාමුදුරු එක්වෙනින් රහත් වෙන්න පුළුවන්කම ලැබුණේ. එතකොට අන්නේ මේ ගාථාව දේශනා කළේ මෙන්න මේ කාරණේ මුල් කරගෙනයි. ඉතින් ඒ නිසා අපි මේ දේශනා කරන්න යමින් ප්‍රකාශ කරන්න යමින් මේ ගොඩක් තියෙන මේ ගැන කතා කරන්න. මම පොඩි සටහනකද ඒකේ මොනවත්ම හරියට කිව්වෙත් නැහැ. ඒක ගොඩක් තියෙන. ඉතින් මම දැන් කාලේ ඉක්මන් ගිහිලා තියෙන නිසා බලාපොරොත්තු වුණාට වඩා ඉනිසා අපි මේ කල්යාණ මිත්‍රයන් පිළිබඳව ආශ්‍රය පිළිබඳව මේ දේශනා මෙතනින් අපි අදට නවත්තන්නේ බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ කලණ මිතුරන් ඇසුර කියන එක බොහොම වැදගත් වෙනවා. ඉතින් කවුද හොඳ මිත්‍රයෝ කවුද නරක අය කවුද කියලා තමන් හොඳට තේරුම් අරගෙන හොඳයි ආශ්‍රය කරගෙන මේ ජීවිතේ හොඳට ආලෝකමත් කරගන්න ජීවිතේ දීප්තිමත් කරගන්න මේ යථාර්ථය දකින්න හොඳ සත්පුරුෂයන් කවුද මේ ධර්මයේ දකින්න මියත්තන්ගේ ශක්තිය බලේ හැම අතින්ම ලැබේවා කියලා මම මේ වෙලාවේ හැමදෙනාටම ආශිර්වාද කරනවා. දැන් අපි නම් දෙවියන්ට ඥාතියින්ද පින් අනුමෝදන් කරලා අවසන් කරපින් අද දවසෙත් මේ පින්තුන් මේ හැමදෙනාම සදී පහදිලා විහාරස්ථානයේ පැමිණියා. ඉතින් බොහෝ පින්කම් කරගන්න තියදුනා. පංචසීනේ පිහිටියා ගිලන් ප්‍රසාදී බුදුරජාණන් වහන්සේට සකස් කළා පූජා කරන්න යදුනා. ඒ වගේම පිරිසජ්ජායනා කළා බණ ඇහුවා බොහෝ හොඳ දේවල් සිදු කර ගන්න තියුණා. ඉතින් මේ හැටියෙන් තමන් රැස් කරගත්ත ආ වූ පුණ්‍ය ශක්තිය ලෝකේ ශාසනය රැක දෙන්නා වූ තම තමන්ව ආරක්ෂා කරන්නා වූ සියලු දිවි දේවතාවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ ආරක්ෂා ආශිර්වාදය අපට ලබා දෙත්වා කියන ගීමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා සබ්බ සංපත්ති සිද්ධියා යත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං
sambe bhutanumo danto sambasam ittavata cha sambhatam punya sampadam sambe satta sambasam patti siddhiya nyatinda pinanamodan karanna idang me nyati nang hotu sukita huntu nyatayo idang me nyati nang sukita huntu nyatayo idang me nyati nang hotu sukita huntu nyatayo enang avasana wasen prarthana karaganna me pinnat pirisa ada me waskale viharasthane pavattime silu pinkam walata taman pemeni sahabhagi una අන්තර්ජාලය ඔස්සේ සහභාගී වුණා මේ හැම ආකාරයෙන්ම රැස්කරගත්තා වූ කුසල ශක්තියින්ගේ හේතු වාසනාවෙන් මේ පින්වත්තුන් හැමදෙනාටම මේ ලෝක වාසීන් සියලු සනසිල්ල වේවා නිරෝගී සම්පත්තිය වේවා දිගාසිරි සම්පත්තිය වේවා තම තමන්ගේ දිනදා ගෙදර දොර කටේතු රැකී ආරක්ෂා කටයුතු ආදී සෑම දෙයක්ම හොඳින් කරගෙන මුගක්කල් බොහෝ කාලයක් ඉහෙන් සතුටින් සනසිල්ලේ ජීවත් වෙන හැම දිනාටම ශක්තිය බලය ලැබේවා තමන්ගේ සියලු අභිමතාර්ථයන් ප්‍රාර්ථනාවන් සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවයෙන් සැනසීමත් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාම සාදුකාරයක් පවත්වන්න සාදු කියන්නේ නම් සාදු සාදු දමංගාථා කියලා ආශිර්වාද කරන්න වැඳ ගන්න अभिवादन सीलिस्स निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वद्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अथो निब्बान संपत्ति इमिनाते समिज्जतु සිල්වන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේය මයාලද්දම් බුද්ධ පුත්තං නමාම සාදු 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 වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සයින්නස් තෙරුවන් සරණයි සරණයි वाहन हर स्वामी